ඇසම හැමදේම ඔබේ ජීවිතයට දාම් ඕදන් එකතු කරන දාමනු ශාසනාවගෙන් සිත ප්‍රබෝධමත් කරන දවස වගේම ජීවිතය ධර්මයට යොමුකොට සරුකොට ජීවිතයේ සැනසිල්ල ඔබ තුළ උදාපත් කරන මෙත්ෙන් පාමුලින් ආරම්භ කරන්නට ගෞරව නමස්කාර පූරකව අදත් මෙත්ෙන් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව ගෞරවනීය මහා සංඝරත්න මෙහෙණින් වහන්සේ නමස්කාර පූරකව පිළිගෙන මෙත්ෙන් පාමුලී ආරම්භක අවස්ථාවේ ධර්මානුශාසනාව වෙතට යොමු වෙන්නට සූදානම් වන මොහොතේ සිහිපත් කරනවා මෙවර ඓතිහාසික කෝරගල කුදබිම පාදක කරගෙන සිදු කරනා වූ කඨින මහෝත්සවයේ ලබන නොවැම්බර් මාසයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනු ඒ උතුම් කඨින මහෝත්සවයේ ඔබට ආලෝක පූජාව ශබ්ද පූජාව වෙනුවෙන් දායකත්වයේ තරන්නට පුළුවන් මොකද මේ කෝරගල කඨින මහෝත්සවයක් කඨින මහා පින්කමක් පැවැත්වෙන විශේෂ අවස්ථාවක් මේ වසර දහස් ගණනකට පසුව එදා මහරහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියේ මෙලෙසින් කඨින මහා පුණ්‍යෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාවේ නිසා ඔබට ආරාධනා කරනවා ඒ පුද බිමේ නැවත ආලෝකය පින්කමේ කඨින මහෝත්සවයේ මහානීය පින්කම අතර පළමු පින්කම අට මහා කුසල අතර මහා පින්කම මේ කඨින මහා පින්කම ඉතින් මේ පොද බිමේ සිට කඨින මහා පින්කමේ ආලෝක පෝෂාවක ශබ්ද පෝෂාවක දායක වෙනා තව බොහෝ දෙනෙකුට සතුටින් මේ පින්කමට එකතු වෙන්නට අවස්ථාව උදා කර දෙන්න ඔබට හැකියාවක් තියෙනවද ඒ ආරාධනාව ඔබට කරන්නේ සඳහා දායකත්වය ලබා ගන්නට ඒ වගේම ගරු භාණ්ඩ පෝෂාවට අපි මෙවර සිව්පසය තුළ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට ඔබට පුළුවන් ජීවන පිණ්ඩපාත සේනාසන ගිලාපස කියන මේ සිව්පසයේ සේනාසන කියන කොටසට අයත් වන්නා වූ මහණීය කටයුත්තකට අතපවන්නට දායක වෙන්න. ඒ අවස්ථාවක් තමයි ගරු භාණ්ඩ පූජාවේදී හිමිවන්නේ. ඒ පිළිබඳ විස්තර දැනගන්නට ආලෝක පූජාවට ශබ්ද පූජාවට දායක වෙන්නට 077-41-52-271 දුරකථන අංකයට කතා කරන්නට ඔබට ඇරයුම් කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා මෙත්ෙන් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 ධර්මයෙහි පහසින් හද මණ්ඩලය ප්‍රභාමත් කර ගැනීම සඳහා නිරතුරුව හිත් පෙළගසා සිටින දිව්‍ය බ්‍රහ්ම නරනාදී සකල සත්වයන්ට ඒ දහම් හඬ ඇසෙත් ඇසෙත්ම දහම් දෙසන සිතුවිලි නිකුත්විත්ව නිකුත්විත්ම ඊට ආකර්ෂණ වීම සිද්ධ වෙනවා. එහෙත් එහෙම දෙනාම සම්ප්‍රදායානුකූලව දේවතාවුන් වහන්සේලාට ඇරයුම් කරන වෙලාව ඊට පරිවාරක සියලු පින්ෙන් සත්වයෝ දහම් මගට නමිත්වා කියන ප්‍රාර්ථනා වෙත කරගන්න. Sagunge kamet rope gire sikhar tate kantali ke vimane dipe ratte te kame taruvan gahane ke vattum hi kente බොම්මටයන්තෝ දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාග තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං ආදවෝ මේ සුනන්තෝ දහම් අමානදී පේනම් මේ දෙවතිරියෙන් නිරතුරු බැබලෙන්නේ දෙවිඳ ඔබට මේ ඇරයුම වන්නේ සැබැසිතින් සිරේ දහම් අසන්නේ දහම් අසානිති පින් රැස්වෙන්නේ එපින් වෙලෙන් තව ආයු ලබන්නේ පින් දෙන සටහත අසිරි පතන්නේ මගේ බුදු සසුනද නිති රැකගන්නේ නමෝ තස් භගවතෝ අරහතෝ
අපටද ඔබ වහන්සේලාගේ පින්වන්ත වූ ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇත්තට ගන්න කැමති වෙනවා. ඔගේම පූජනීය මෙහෙණින් වහන්සේලාට අපගේ ආශිර්වාද වේවා අපටද ඔබ වහන්සේලාගේ ආශිර්වාද වේවායි සදැහැති ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා හැම දිනම එක්වන්ව ප්‍රාර්ථනා කළ යුතුයි. අද දවසෙත් අපට මේ සද්ධර්ම සාගරයට පිවිසෙන්නට සදහම් ගඟුලට පිවිසෙන්නට අවසි අතදීම දායකත්වය දරන්නේ මිනුවන්ගොඩ යකහටුවෙහි පදිංචි අපේ හිතවත් කල්යාණ මිත්‍ර නිවල් මහත්මයා සහ ඉන්ද්‍රාණී මහත්මිය ඇතුළු නිතර දරට පිනක නැබරුව එක්වන්ව ක්‍රියාත්මක වෙන සදහවත් හිතවත් දායක දායකවන් පිරිසයි. මේ සදහවතුන්ගේ අමිල වූ ප්‍රාර්ථනාවන් මේ දහම් දේශනාවට සවන් දීමෙන් හිත් තුළ උපදින බලයෙන් ඉෂ්ට සිද්ධා ප්‍රාප්ත වේවා. එහැමට සසුන් කෙත වැඩ වඩන්නට සසුනින් හද මණ්ඩලය සෝභාමත් කරගන්නට ඒ තුළින් අමිල වූ විපුල වූ සදාතනික අවේදික සුඛ සංඛ්‍යාත පරම නිර්මල නිබ්බාන ධාතුන් සුඛිත කරවන්නට ඒ පුණ්‍ය ශක්ති පාරමිතා වේවායි අප ඉදාදරෙන් ප්‍රාර්ථනා කරන්නේ කමිති. ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා වෙනි පින්නති ඔබේ හද මණ්ඩලයේ ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවත් මූලික වශයෙන් එමයි කියා මා කල්පනා කරනවා. එබැවින් මේ ධර්ම දේශනාව තුළ ඉදිරිපත් වන මතුවන දහම් ගුණ පිළිබඳ කාරණා පින්නත් ඔබේ ජීවිතයේ අද්දුතු කාරණා හැටියට නැවත ඒ අධ්‍යක්ීම සිහි ගන්වාගෙන සසර නොරඟී ඉදිරියට යන්නට වීර්ය ශක්තියක් අදිෂ්ඨාන පාරමිතාවක් බවට මේ ධර්ම දේශනාව පත් කර ගන්නට පින්නති ඔබට වගකීමක් තියෙනවා. කාර්තරාවක් තියෙනවා. ඉත අතිරේකව ලෞකික ජීවිත ගමනේ ධර්ම බලයෙන් ඉෂ්ට කරගන්නට ලැබෙන විවිධ වූ ප්‍රාර්ථනාවන් අපේ හිත් තුළ තියෙනවා. ඒ සෑම ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහාම මේ ධර්ම දේශනාවේ බලය නැත්නම් ධර්ම ශක්තිය බලය ධර්ම ශ්‍රවණයේ කුසල් බලය පින්නතිය ඔබට උත්තම පාරමිතාවක් වෙනවා නිසායි.
වාසනාවන්ත පින්වත්නි අප හැම විට සිහිපත් කරනවා වගේ අපිට අපේ ලද ජීවිතය දෙස ආපස්සට හැරී බලලා ඒ ජීවිතයට ලැබිච්ච බොහෝ දේවල් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් බලන්න පුළුවන් නම් ඒක ජීවිතයක පරණ කුසල භාග්‍යයක ධර්ම බලයක ප්‍රතිඵල වශයෙන් තමයි අපි සිහිපත් කරලා තියෙන්නේ. අපි මෙහෙම සිහිපත් කරගමු. පසසමි මාගේ නෙතත බුදුරුව දුටුවාට පසසමි මාගේ කනට බුදුබණ ඇසුවාට පසසමි මාගේ මුවට බුදුගුණ ගැයුවාට පසසමි මාගේ සිතට බුදුබණ දරුවාට අන්න පින්නේදී ඔබ ඔබේම ජීවිතය දිහා බලලා ඒ ජීවිතයෙන් ගත යුතු ගත හැකි බොහෝ දේවල් සොම්නස උපදින ආපව හැරිලා බලනකොට සොම්නස උපදින දේවල් ලබා ගන්නට ඔබේ ඉන්ද්‍රිය පද්ධතිය සිත කේන්ද්‍ර කරගෙන ඔබට උපකාර වුණා කියලා හිතනවා නම් අන්න පින්නේදී ඔබ තමන් තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රශංසා කරගත්ත වෙනවා ස්තුති කරගත්ත වෙනවා දහම් මහන ශ්‍රාවකී ශ්‍රද්ධාවක් වුණා දැන් මේ මොහොතේ තමන්ගේ හිතේ ප්‍රශංසා කරගන්න ඕනේ දහම් මහන්ට ආරම්භ කරන්න දහම් මහන්නට සිටිවිලි උපදවා දෙන්නට මගේ හිත මට උදව් කළා මගේ හිතට එවන් සිටිවිල්ලක් උපදවා දීම පිළිබඳව මගේම හිතට මගේ ප්‍රශංසාව වේවා එපමණක් නොව මගේ හිත මේ ධර්ම දේශනාවේ ඉදිරියට අවසානයේ දක්වාම දෙපැයක කාලයක් රඳවා ගන්නට මගේ හිත මට උදව් කෙරේවා මගේ හිත මට සහායක්ම වේවා එපමණක් නොවේ මේ ධර්ම පාරමිතාව මා යම් තාක් සසර ඉපදෙමින් මැරෙමින් යන බව ගමනක් ඇද්ද ඒ හැම බව ගමනකම මට සතුටු විය හැකි ධර්ම ශක්තියක් බවට මගේ හිතේ උපදින මේ ධර්ම ශක්තිය උපකාරවත් කර දෙන්නට මගේ හිත සමත් වේවා එසේ සමත්වත් මගේ හිතට මගේ ස්තුතිය ප්‍රශංසාව වේවා ඒ වගේම සසර ඇදී බැදී රැඳී මේ සසරම සෝයක් කොට සලකමින් ඒ සෝය තුලම ඒ සැලකීම තුලම ඒ වින්දනය තුලම අනන්ත අපමණ දුක් දරාගෙන මේ සිතට වැටහීම ලැබුණා නම් මේ සංසාරයෙන් එතර වීමමයි සැපේ කියලා ඒ බඳු සිතිවිල්ල ගොනු කර දුන් මගේ හිතට මගේ ප්‍රශංසාව වේවා ඒ වගේම කෙලස් බාන් කෙලස් රැහැන් එකිනෙක සංසිඳුවා ගන්නට මා තුළ ධර්මයෙන් හට ගන්නා වූ ශක්තිමත් බලය ලබා දුන්නා නම් උපදවා දුන්නා නම් මගේ හිතට මගේ ප්‍රශංසාව වේවා බලන්න පින්නේති ඔබට ඔබේම හිත දිහා බලලා ඉතින් ප්‍රශංසා කරගන්න ඕනෑතරම් කාරණා තියෙනවා ජීවිතේට දුකක් පීඩාවක් අපහසුාවක් අවහිරයක් කරදරයක් ආවම අපිට පුළුවන් නම් ඒ දුක කරදරේ පීඩාවට උනත් එදිතර ලෙස මුණ දීලා මානසිකව වැටෙන්නේ නැතුව ආයිකෝ වැටෙන්නේ නැතුව වාචිකව කනස්සලු වදන් කිය කියා අනමින් වැරපෙමින් ලතෝනි දෙමින් ජීවිතේ එකතන නවත්වාගෙන ජීවිතේ සිව්වපාය දෙසට නොහරවන්නද පැමිණි දුක් පරිලස කරගෙන අර නිවන් මාර්ගයට යන්නේ ඒකත් හිතේ ලොකු ශක්තියක් එවැනි උදාන ශක්තියක් ලබා දුන්න භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නික්ලේශිය මහා කාර්මික හද මණ්ඩලයේ ඉපදුණු ධර්ම ශක්තියට මාගේ නමස්කාරය වේවා මට పూర్වෙහි අනන්ත සසර දුකින් නිවාගෙන සසලින් එතර වුණු ඔබතෝ සංගනුවට රහත් උතුමන් වහන්සේලා රහත් උත්තමාවන් වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා මාගේ ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය තුලින් තමයි බුදු කරන්නේ පින්වත්නි අද අපි තවදුරටත් දිගුවක් වශයෙන්
සාකච්ඡා කරනවා මේ ධම්මානුපස්සතිය ගැන ධම්මානුපස්සනාව ගැන දැන් ඔබට ප්‍රශංසා කළ යුතු කාරණා ගැන කිව්වනේ එතකොට ඒකම තව කොටසක් එකට එකතු කරගලම ධර්ම දේශනාවට පිවිසුණත් හොයි කියලා හිතනවා ඒබඳු උදාහරණ සාධකයක් දෙකක් මතක් කරගන්න අපි අපේ ජීවිතයේ නිග්‍රහ කරගත යුතු අවස්ථා තියෙනවා හිතට නිග්‍රහ කර යුතු අවස්ථා අපි දමුකො මේ ධර්ම දේශනාව අහන්න බොහොම ආසාවෙන් ආදරෙන් ඔබ වාඩි වුණා අය භාගයක් හමාරක් විතර යනකොට ඔන්න ඔබට නිද්‍රෝප ගතියක් එනවා නිදිමත ගතියක් කනස්සල් ස්වභාවයක් හිත ඔබිනුම දුවන ගතියක් අන්න ඔබ හිතට අමතන්න ඕනේ හිත මන ඔබට ප්‍රශංසා කළා හැබැයි ඒ වගේ මම ඔබට අප්‍රසන්නතා කරනවා නිග්‍රහ කරනවා එපා මම දැසගත්ත මේ ගමන අඩාල කරන්න පම මම ආරම්භ කරපු කටයුත්ත අඩාල කරන්න ප්‍රතිඵලය දක්වාම ඉදිරියට යන මගේ හිත මට උදව් කරන්න කියලා ආරාධනා කරන්න පින්වත්නි ඉස්සල කිව්වාගේම ඔන්න මෙහි කරගන්න පුළුවන් කොහොමද බුදු රුව නොදොටු ඇස නිග්‍රහ ලද යුතුය බුදු බණන ඇසු කන නිග්‍රහ ලද යුතුය බුදු බණ නොගැයුමුව නිග්‍රහ ලද යුතුය බුදු බණ නොදරු හිත නිග්‍රහ ලද යුතුය අන්න අපි අපේ හිතට නිග්‍රහ කරගත්තා අපට මේ ඉන්ද්‍රිය පද්ධතියක් ලැබිලා වැඩක් නැහැ පිටින්වත් තියෙන අපිට බොදුනෙක වශයෙන් ජීවත් වෙන්නත් ලැබිලා බුදුබණ පවතින කාලෙක ජීවත් වෙන්නත් පුළුවන් ජීවිතයකුත් ලැබිලා ඒ වගේම කතා කරන්න පුළුවන් මොහොතකුත් ලැබිලා ඒ තුලින් අපිට වැඩක් ගන්නට නොලැබුණොත් ඒ ජීවිතය නිග්‍රහ කරගත යුතුයි නේ Taman නිග්‍රහ කරනවාටත් ලෝකේ කොච්චර දෙනෙක් නිග්‍රහ කරනවා අනේ ආවල් මිනිස්සයා අපර දාවල් පරපදයක් අහන්න ඇති මිනිස්සෙක් ඈතයි ගමියේ යෝන නැහැ තමහර තැන්වල ගෙදරම ඉන්නවා හිමයි ගුවන් විදුලියක බරපදයක් ඇහුණත් බන අහන ඇටත් බන බන නැහැ ඉන්නවා කණක් තිබුණට වැඩක් නැහැ ඕ නිග්‍රහල බනායි කවදාවත් ගෙදර කවුරුවත් දැකලා නැහැ ගෙදර සමහර ඇත්තෝ බුදුන් වඳින්න ගාතාවක් කියලා එක දන වාඩි වෙලා අඩු ගානේ සාදුනාදයක් පවත්වනවා ඉන්නේ මුවක් ලැබිලා මොකටද මේ මුව නිග්‍රහක ලද යුතු මුවක් විනර දහමට නොය දෙනා විතරක් නෙමෙයි ඒත්තක ඉන්ද්‍රිය පාප ධර්මයේ ඇරිච්ච ඉන්ද්‍රියනුත් නිග්‍රහ ලබනවා නේද පින්නති ඔබට ඉගෙන අධ්‍යක්ෂින් කියනවා අපහරම බුදු ගුණ පද ටිකක් කියා ගන්නට සාධුනාදයක් පවත්ව ගන්න ඇරෙන්නේ නැති කට කුටාරී ජායති රුකේ යයි ඉන්දති අත්තානං බාලෝ දුබ්බහත්තම් බණ බාලවදන් කියන්නේ නිග්‍රහවදන් කියන්නේ අනුන්ගේ ඇදපළදු කියන්නේ කැතවචන කියන්නේ ඕනෑතරම් කට අරිමු මිනිස්සු ඉන්නවා බොරු කියන්නේ කේලම් කියන්නේ උසාවාද පිසුනාවාච පරසාවාච සම්පප්පල පහතරම කියන්නේ අරද කටවල තියෙන ඕනතරම් ඉන්නවනේ කොච්චර සමාජ මිනිස්සු නිග්‍රහ කරනවද බලන්න එයාගේ කටවල දිහා බලන්න තමන් නිග්‍රහ කරගෙන විතරක් නෙමෙයි ගම්මු රට්ටු ගෙදර ඉන්නේ හැමෝම නිග්‍රහ කරන අය ඉන්නවා ඒ ඔබට ඔබගෙන හිත හිත සතුටු වෙන්නයි ඔබගෙනත් මේ දුර්වලකම් තියනනම් ඒවා හදා ගන්නයි පින්වත් මේ කොනක හිටන් මේ දහම් කරුණු ඉදිරිපත් කරන්නේ හැමදාම ඒ හැමදාම ධර්ම දේශනාවක මුලට යන්නේ අන්නේ කාරණා ටික දීපක් කරා දැන් කෙනෙකුයි ජීවිතයේදී මා කිව්වා පැමිණෙන ඕනෑම දුකකනි කරදරයකදී පින්නේදී ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය ගැන ඒ පැමිණි දුක් හැම එකක්ම නිවනේ ශාන්තිය දක්වා ඉදිරියට ගෙන යන අත්තරක් කරගන්න අන්න ඔබ ජීවිතයේ දුක් දිනා ගන්නයි දැන් ගහක කොළ ඉදිලා පාගලට ගෙන ඉදිලා ගහමුරටම වැඩේ ඒ කොළම ආපහු පොහොර වෙලා ඒ ගහටම පෝෂණය සපයනවන හොඳ ඵලදායිතාවක් දරන්න පුළුවන් දැන් හිතන්න වෙනත් ඔබගේ ජීවිතය තුළ ඔබ ධර්මයේ පිහිට සිටිනවා නම් ඔබේ ජීවිතයේ පැමිණෙන ඕනෑම දුක් කරදරයක් ඉදිරියටත් ධර්මයේ පිහිට සිටින උත්තමයන්ට තවදුරටත් ඒ ගැටලුවක් නෙමෙයි ඒක පින්වත් ඔබට නිවරණ මාර්ගයට අත්වනන සාධකයක් දැන් බණ අහන වැඩි දෙනෙක් ජීවිතේ
වැඩිපුර අත්දකලා තියෙන සැපද දුකද කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඒකාන්තේ පිළිතුරක් ලබා දෙනවට හැකියාවක් නැහැ. පහඳුනේ වැඩිපුරමම ජීවිතේ දුකම තමයි අත්දකලා තියෙන්නේ. කායික වශයෙන් දුක. එතකොට සමාජීය වශයෙන් පෞල වශයෙන් මානසික වශයෙන් අභ්‍යන්තරික හා බාහිර වශයෙන් පොදුවේ දුකමයි වැඩිපුර අත්දකලා තියෙන්නේ අපේ හැමෝටම. කෙනෙක් විනද්ධාමක් කරගන්නත් හරිම දුකසෙ. අර බාකි වගේ බණ ටිකක් අහගන්නේ නොයෙක් ආකාර සම්බාධ කරදර අපහසුකම් අවහිරකම් බාගලට නිඳා අපහස අප්‍රමාණ මැද්ද තමයි බණ ටිකක් අහගන්නේ. නමුත් පින්වත් ඔබ දන්නවා නිවනට වැටි ඇති මාර්ගයේ යන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කොටස් හතරකට භාගිතු නැහොත් බෙදලා තියෙනවා. දුක්ඛ පටිපදා කිප්පාපින්න දෙක දුක්ඛ පටිපදා දන්දාපින්න තුන සුඛ පටිපදා කිප්පාපින්න හතර සුඛ පටිපදා දන්දාපින්න. පාලි කියවට වැඩි අපිට මේක වැටහෙන්නේ නැහැ. දුක්ඛ පටිපදා බොහෝම දුකසේ ධර්ම මාර්ගයට බැසගෙන යන ගමන තුල ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න ඒ දුක උපකාර වෙනා ඉන්නවා. එතකොට එයාට ඒ දුක ලැබුණේ ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නයි. නැත්තම් මාර්ගඵලලාභීව නිවන් දකින්නයි. හැබැයි දුක ලැබිච්ච ගමන් ඔබට ඒ දුක ලැබුණේ නිවනට ශක්තියක් පිණිසමයි කියන එක කියලා දෙන්න නිවන් මඟ පාදලා දෙන්න උත්තම කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අනදහම්දුරෝ ඇහුවම ස්වාමීනි නිබ්බාන මාර්ගයේ හරි අටක් කල්යාණ මිත්‍රෝ නිසා නේද ඉවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? මාහේවංගානන්ද සකල මේව හිතං ආනන්ද යදි දැන් බ්‍රහ්මචර්ය කල්යාණ මිත්‍රතා අඩක් නෙමෙයි ආනන්ද මුළු මණින්ම නිවන් මාර්ග සැකසී තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය උඩ. ඒක ලෝකී ඔබට මට අසහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉනික් පිටිව අපට අසහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? ඒ තමයි ඒ වාග්යතුන් වහන්සේ වදාළ ධර්ම ශක්තිය ධර්ම මාර්ගය. ඊළඟට ලෝකී අසහාය ඔබට මට ලැබිච්ච කල්යාණ මිත්‍රයා කවුද? ආර්යෝත්තම සංඝරත්නය. ආරි භාවයේ පැවුණු රාත්‍රි චෞතුම උත්තමවන් වහන්සේලා. හොඳයි ඊළඟට ඔබට දැවිච්ච කල්යාණ මිත්‍රෝ කවුද? වර්තමානයේ වැඩ ඉන්න ධම්මග කියලා දෙන. පින්වත් ඔබට යම් කිසි කර්මයක් ලැබුණා නම් ඒ කර්මයේ නිසි ස්ථානයක හිටවන. කම්මට්ඨාන කියන වචනේ කර්මයේ නිසි ස්ථානයක හිටවන. දුක කර්මයක් නම් ඒ දුක නම් වූ කර්මය නිබ්බාන මාර්ගයේ තමයි නිසි ස්ථානයේ හිටිහිටුවා දෙන කර්මස්ථානාචාරණ වහන්සේලා. කොටිම කිනන ධර්මදේශකයන් වහන්සේලා මග කියලා දෙන කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නය ඔබට මේ ජීවිතයේ ලැබෙන තවත් කල්යාණ මිත්‍ර ප්‍රකාශය. පැවිදි මිත්‍රක් නෙමේ බොහෝ ගිහි බෞද්ධලා මේ ධර්ම මාර්ගයට බැසගෙන අත්දකින් ලැබමින් ඥාන විඥා පසුකොට යම් යම් මාර්ගඵල තත්ත්වයන් තුළ හිටිහිටුවා ගත පිළිසෙයි. ධර්මයේ තමාතුලින් විවරණ විභජන උත්තානි කම්මං ආදි වශයෙන් වදාළ විදිය විවරණය කොට විභජනය කොට අඳුනාගත්තු කල්යාණ මිත්‍රෝත්තමයන් ධර්ම කතිකයන් හැටියට ගිහි බවත් පින්නතුලා අපේ සමාජයේ ඉන්නවා. ඒත් අපට කල්යාණ මිත්‍ර. එතකොට දුක ලද පමණින්ම කිප්පා විඤ්ඤාව වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරන්නයි මේක හදන්නේ. ඒ ලැබිච්ච දුක ලැබුණේ කුමක් නිසා මේ දුක කොහොමද පාදක කරගන්නේ? මේ නිවරණ කියන කාරණාව තේරුම් කර දෙන්නට කල්යාණ මිත්‍රය මොන ගහෙන්න ඕනේ. දැන් එකනම් උදාහරණ කතාවක් කියලාම ඉන්න. වෙනත් ඔබට මම අද ධර්මදේශනාවට මාතෘකා කළේ යෝජවස්ස සතන් ජීවේ අපස්සන් ධම්ම මුත්තම ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තම. ඒකේ අදහස මම කෙටියෙන් මෙහෙම කිව්වා. සියක් වසක් ජීවත්වද නමුත් ලොවේ උතුම් දහම නොදකී නම් උතුම් නොවේ. එක දවසක් ජීවත් වන නමුත් ලොවේ උතුම් දහම දකිනා අය උතුම්ම වේ. මෙබඳු ගාථා රත්නයක්
එළිදකින්නට හේතු වෙච්ච පසුබිම් කතාව තුළ ඔබට බොහෝ දේවල් මේ එදිනදා ජීවිතයටත් සාගම්මත කරගන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරන නිසා ඒ පිළිබඳව සැකිල්ලක් ඔය හිතේ රඳවන්නයි කල්පනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩි ඉන්න කාලේ බොහෝ ධන බොහෝම සම්පත් වලින් වැඩිච්ච කුල පවුලක් හිටියා. ඒ කුල පවුලේ දරුවෝ 14 දෙනෙක් වුණා. පිරිමි දරුවෝ 8 දෙනයි, ගෑනු දරුවෝ 8 දෙනයි, 14 දෙනයි. බොහෝ භෞතික සම්පත් තියෙන කුල පවුලක් මේ කුල පවුල. එහෙනම් ඒ අම්මයි තාත්තයි සමාජයේ අඳුනන්නේ බහුපුත්තික පියා බහුපුත්තික මව කියලා. දඩොනත් සමහර ගම්වල දරුවෝ 14ක් 15ක් ඉන්න ගෙවල් තියෙනවා. සමහර අය කියනවා අර දරුවෝ ගොඩක් ඉන්න ගෙද බහුපුත්තික කියන්නේ නැහැ. අපිටත් එහෙම දායකතාවක් ඕන. සමහර නිවසේ දරුවෝ 14 දෙනා. අම්මගේ පින්කමට තාත්තගේ වාර්ෂික පින්කම් වලට ඒ දරුවෝ ඔක්කොම එකතු වෙනවා. ඒගොල්ලෝ දුරකටින් කතා කරලා අපි හඳුන්නේ අර දරුවෝ ගොඩක් ඉන්න ගෙදර ඉන්නේ. ආ එහෙමද? අපිට මතකයි. පින්නම් මේ ඒ බහුපුත්තික පියා බහුපුත්තික මව දරුවෝ 14 දෙනාටම සමසේ සලකලා සමසේ උගන්නලා කියලා සලකීතු කෙනෙකුට සමාජේ පත් කරලා සලකීතු කුලපවුලණින් අවාහ විවාහ කටයුතු කරලා දීලා උඹ ඉන්න අතරදී තාත්තා මලා දැන් අම්මයි අර දරුවෝ 14 දෙනාට එතකොට තව 14 දෙනෙක් එකතු වුණානේ 28 දෙනා ඒ 28 දෙනාට තව මුණු කුරුමි පිළිවෙත් එකතු වුණානේ තවත් විශාල දෙන්නා ඉතින් දැන් අම්මත් අර ලේලෙනිවරු දියනිවරු පුතු බෑනනවරු සියලු දෙනාම අමතලා අම්මා කියනවා පුතේ දැන් මේ සියලු දේපොළ බංකර ගහන්න ඉඳලා වැඩක් නැහැ තාත්තා සතු දේපොළ මා සතු දේවල් අපේ හරි හම්බ කරපු දේපොළ බල 14 දිනකට තම තමෝම බෙදලා දෙන්නයි කල්පනා. අනේ හොඳයි අම්මා එහෙනම් එහෙම කරන්නේ. දැන් 14 දිනකටම අර දේපොළ බෙදලා දුන්නා. බෙදලා දීලා ටික කාලකට පස්සේ අම්මා යනවා ලොකු පුතාගේ ගෙදර. ලොකු පුතාගේ ගෙදරට ගියාම ලොකු පුතාගේ නෝන අහනවා. මොකද අම්මා මෙහාට නාල මොකද ලොකු පුතා කියලා මම මොකවත් අපට වැඩිපුර දීපු දෙයක් තියෙනවද? ඔක්කොම සමානව නිදුන්නේ. අන්න අම්මගේ හිත කැඩුනා. අම්මගේ හිත රිදුනා. තියෙන දෙයක් සමදම දුන්නේ කැබැල්. වැඩිපුර නොදුන්නේ කැබැල්. නමුත් අපට යමක් ලැබෙනවා නම් ඒක ලැබීමේ ප්‍රමාණයටයි පින්නත් මේ ලැබෙන්නේ. ලැබුණු තරමින් සතුටු වෙන්න සන්තුෂ්ටි පරමන්දාන. බලන්න ලැබෙමින් සතුටක් නැති හැටි. අනිත් පැයට ලැබිච්ච කොටසත් අපටම ලැබෙනවා නම් කියලා මටම ලැබෙනවා නම් කියලා නේ බොහෝ දෙනෙකු හිත තියෙන්නේ. දැන් මේ ලේලිත් එහෙම ලේලියි. හොඳයි යමක් ලැබුණා නොලැබුණා. අම්මට ඇති නයින් මිදෙන්න නම් දැන් අම්මයි ඉතර ජීවත් වෙන්නේ. අම්මට ඇති නයින් මිදෙන්න නම් දරුවෙ ඉන්නේ කරන්න ඕනේ. දරුවෙ ඉන්නේ කරන්න ඕනේ. අදත් එදා වගේම දරුවෝ ලේලිනුවර විතර නෙවෙයි පුතුළු ලේලින්ගේ කී මහල පුතුත් බෞපියන්ද බොහෝ අඩන්තේ ඉන්න කරනවා. මම දන්න එක සිද්ධියක් අපට බොහෝ හිතවත් කුලපවුලක එකම පුතා. ඉතින් එකම පුතා මහත්යෙන් නැති වෙලා වඩා වර්ධනය කරගත් අම්මා පුතාට උන්ටගේ විවාහයක් කරලා දුන්නා. දැන් පුතා ඇඟම හිඳලා වැඩ කරන්න කැමති නැහැ. එදන් තවත් ලක්ෂ ගානක් අම්මගෙන් ඉල්ලා හිටිනවා. අම්මලට දෙන්න දෙයක් නැහැ. ජීවිත දෙ ඔක්කොම වියදම් කළා. දරුවගේ ජීවිතේට ඉසුරු තනන්නටයි මේ සියල්ල කළේ. අන්තිමට කොච්චර වේදනාවක් ඒ අම්මා විඳිනවද? ඒ වගේ මව්වරු කොච්චර මේ බණ අහනවද? ජීවිතේ වයසට ගිය තාත්තත් එක්ක දැන් ඉතින් අපි මොනව කරන්නද? දැන් වෙච්ච මේ උන අපි හිත හදාගමු කියන තරමට ඇවිල්ලා දෙන්න දෙ මහා ලෝකික පීඩාවෙන් කල්ගත කරන විට දරුවන්ට වරදක් නම් වෙන්නේ පා කියලා හිතුවත් අර අකුසලේ විපාකය අර හිතේ නැගෙන කඳුළු වේදනා ධාරාවන්ගේ විසසයිත චෛතසික ශක්තිය අපට මෙහෙම උනේ අහවල නිසා කියලා හිතනකොට ඒ ඇයිට ශාපයක් වෙනවමයි කියනවා. මතු පිටින් අපි හිතුවට ශාපයක් වෙන්නේ පා කියලා දැන් ඔබට ඔබේ ජීවිතේට යම් අසාධාරණයක් අයුක්තියක් එහෙම නැත්නම් නොකඩ වරදකට නින්දාවක් අපහාසයක් ඔබට ලැබෙන්න තියෙච්ච දෙයක්
කවුරු හරි දැහැ ගැනීමක් ජීවිතේ කළා නම් ඔබට දැනෙනවා නම් අහවලා තමයි මට මේ ලැබෙන්න තියෙන දේ ලබා ගන්න ඉඩක් දුන්නේ නැත්te එකට හරස් කැපුයි ඒක අහිමි කළේ අහවලා කියලා හිතනකොට ඒ හිතේ කොච්චර වේදනාවක් කියලා වැද්ද ඒ වේදනාවේ ශාපය ඒක කළ පුද්ගලයාට එනවාමයි ඒක කළ පුද්ගලයාට එනවාමයි කමක් බෑ මං මට මොන දේ කළත් මං තරහ නැහැ කියලා නම් කියනවා ඒක ඇත්තයි ඒක එක්තරා සත්පුරුෂ ගුණයක් නමුත් හිතේ එන වේදනාව සුළුපටු නැහැ නෙපින්න දැඩි වේදනාවක් හිතත් තුළ පහළ වෙනවා දැන් මේ හිත තුළ උපදින වේදනාව අම්මගේ දැන් අර ලොකු පුතාට ඒ දුවට වචනෙන් නොකියුවත් බලපානෝනේ අම්මා නිස්සද්ද විදියට බහලා ඊළඟ දරුවා දිගටත් ගියා දෙතුන් දෙනෙකු ගෙදරට ගියා සියලු දෙනාගේම ගෙවල් වලට විදියට පිළිවෙලින් ගියා ඈත සරසිරිදායක වදනක් අහන්න ලැබුණේ නැහැ සියලු දේ දීලත් අවසානයේ එහෙම පීඩා වේදනාව හුලන තරණ විඳින මව්වරුනේ ඔබට ජීවිතයේ දැන් තීරණයක් ගන්න වෙලාවයි හැබැයි මම හුඟක් වෙලාවට බොහෝ සරල සජීවි ධර්ම කරුණු වලදී දේශනාවල විතර කියනකක් තමයි සියලු දේ අත්හරින්න ඕන දරුවන්ට අවසාන ජීවිතයේ දීපල අත්හරින්නත් ඕන නමුත් ජීවිත මුක්තිය කියලා දැන් මේ අම්මා ජීවිත මුක්තිය කියලා මේ වැඩේ කළා නම් මේ කියන බහුපුත්තික මාතා ඒ අම්මට එහෙම වෙන්නේ නැහැ අම්මා දැන් කල්පනා කරනවා දසමස් කුස දරා දරුවන් බේකිරුවා දරුසෙන හසින් ලේකිරි කරමින් පෙව්වා මා සතු සියලු දීපොල ඕනැත ලිව්වා අවසන ඔවුන් මා මහා මගටම යව්වා ඉතන්නර ඔබට මතක් පෙරව ඇති බඩගිනි වෙලා මාගිය කල පුතුගෙගෙට ඒ ලස්සන නිර්මාණය හදක කියන නිර්මාණය අවසාන ධ්‍යානවා නේද මැනලද පුතේ කිරි දුන්නේ මානුබට අන්න මාසීපත් කළ හැකි මේ 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 පද්‍ය කරලා ඇහෙන විට ඔබට ඔබට නැතක් මේ අත්දැකීම මේ අත්දැකීමෙන් පීඩා විඳලා අනන්ත තමන්ගේ පීඩාව වේදනාව සමහර විට ඔබට කියන්නේ නැති සමහර මවවරු පියවරු වේදනාව කියා ගන්න බැරුව හිතේ හිර කරගෙන ඉන්න ඇති මගේ දරුවන්ට රට්ටුන්ගේ නිඳාවක් කිය යපහසයක් කිය ඒ නිසා මන් මට වෙච්ච දේ විඳ දරා ගන්නවා කියලා නෑ ඔබ විඳ දරාගෙන ඉන්නට වඩා ඔබට තව වැඩක් තියෙනවා ඒ ටික කියන්නත් එක තමයි විසඳුමක් තියෙනවා නම් මේ ප්‍රශ්නයකට දැන් මේ අම්මා මේ චිත්ත පීඩාවෙන් ගෙදරට වෙලා කල්ගෙන නොඩඩමන් ගෙදරින් එළියට බහැලා බුදුසනසිල්ල සොයාගෙන ගියත් හොඳයි කියලා මේ අම්මට කල්පනා වුණා මේ ඉසුරුගිරි නිවසේ නිකන් තිබුණේ නැහැ නිතර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කළ ගයක් මේ මහා දන් දුන්නු ගයක් මේක ඒ නිසා බහුපුත්තික මාතාවට ලොකු ගෞරවයක් ආදරයක් මෛත්‍රියක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍රයන් වහන්සේලා තුලක් තිබුණා දැන් නිවසේ වාසය කරන පින්නතුනි ඔබ දන්නවා ඔබට ගොඩාක් ආදරය කරන ඕනෑම දුකක් කියාගෙන අපේ හාමුදුරනේ මට රැකවරණක් වෙන්නේ කියන ඉල්ලීම කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඔබ ඇසුරු කරගන්න ළඟට ඇවිල්ලා නැවතිලා හේවන ලබන්නට පුළුවන්කමක් තියනවා නම් උන්වහන්සේලා ළඟ ඒ හේවන ලබන්න එහෙම නැත්නම් හේවන ලබන්න පුළුවන් තැනක රැඳී ඉඳගෙන පින්න ඔබට මම ආරාධනා කරනවා වෙන කාගේවත් පහස හොයන්න එපා ධර්මයේ පහස හොයන්න උන්වහන්සේලාට ලාභ වෙලා පින්නත් ඔබට සැනසීමක් ලැබෙනවමයි නෑ ඒකට කිසි අඩමානයක් දැන් මේ අම්මා කල්පනා කළා මමගේ වාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ඒ ශිරිපා ගමන් නැමදලා මේ අම්මා කර්මස්ථාන වඩනවා දැන් ඒ කියන්නේ අර මං කිව්වා ජීවිතයේ පැවිනිච්ච කර්මය නිසි ස්ථානයේ පිහිටුවා ගන්නවා අකුසල කර්ම අකුසල කර්මයේ නිසි ස්ථානයේ පිහිටුවන්න ඕන කුසල කර්මයේ නිසි ස්ථානයේ පිහිටුවන්න ඕන මේ කර්මස්ථානයේ කියන වචනේ හරි විවිධ වූ අර්ථ දෙන වචනයක් වෙනවා. ඒ ධර්මයේ කියන වචනයක් විවිධ වූ අර්ථ දෙන වචනයක්. මම ඔබට ඒ ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. දැන් එතකොට මේ අකුසලයේ විපාකයේ වශයෙන් මේ කර්මය දැන් එක නිසි ස්ථානයේ පිහිටවන්න වෙලා මේ අම්මට ආවා. මේ අම්ම දැන් තාමත් නෝද්‍යෝගයෙන් බණ භාවනා කරමින්
නවලෝතුරා ධර්මයේ දැකගත්තා. නවලෝතුරා ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි ඔබ දන්නවනේ සතර මාර්ගයයි සතර බලයයි නිවන. ඒ සඳහා දැන් හිත පිහිටුවගෙන කටයුතු කරනවා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැකලා අම්මට ඇහෙන්නේ මේ ගාථාව කියේ. අම්මේ අර මං ඔබට කිව්වනේ භවින් සියක් වසක් ජීවත් වෙන නමුත් ලොවේ උතුම් ධම නොදකී නම් මුතුම් නොවේ. එක දවසක් ජීවත් වෙද නමුත් ලොවේ උතුම් ධම දකිනා ඔබ උතුම්ම වේ. අම්මට ප්‍රශංසාවක් ලැබෙනවා. භාග්‍යවත් මහණෙනි ප්‍රශංසාවක් ලැබෙනවා. දැන් මම මේ ධර්මදේශනාව ආරම්භ කළේ ප්‍රශංසාවයි නිග්‍රහයෙන් ගැන කියලා. අපි නිග්‍රහයෙන් ලෝකේ ලබන හැටි කිව්වා. පින්වත්නි ඔබට ප්‍රශංසාව ලැබෙන ආකාරය මතකද ඔබට මම පිට පෙර නන්දක සූත්‍රයෙන් ගියේ විදා ධර්ම කරුණු විස්තර කළා. එතෙන්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබේ ධර්මකාමී ධර්මචාරී හිත දිහා බලාගෙන ඔබට ආශිර්වාද කරනවා. ඒදත් එහෙමයි අදත් එහෙමයි බුදුරදුන් ජීවමානයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව එදා බහුපුත්තික මෙහෙණියට මට එක මතක නැතුණා විශේෂයෙන් සිහි කරන්න පැවිද්දටපත් උනා. මෙහෙණි ආරාමයක දැන් ගුණදම් වඩනවා. මම ඒකයි ඔබට මතක් කළේ. ඔබට තමන්ගේ රාජකාරී කටයුතු ටික කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඔබට දොර හැර තිබෙනවා මේ පූජා භූමියේ. වෙනත් ඔබට අපට අමතන්නට පුළුවන් කතා කරන්න පුළුවන්. ගුණධර්ම වගා වර්ධනය කරගන්නට ඔබට තෝතැන්නක් හදලා දෙන්නට මගේ තිබුණු බලාපොරොත්තුව ඉෂ්ට වේගෙන එනවා. ඒසද ආධාර උපකාර කළ පින්නතුල්ලාට පින් සිදු වෙන්නට. පින්නත් ඔබ තවදුරටත් ඔය ගෙයි ඔය පීඩා විඳ රැඳී සිටීමේ අර්ථයක් නැහැ කියලා මම කල්පනා කරන්නේ. ඒත් ඔබ පිළිබඳ ලොකු වගකීමක් තියෙනවා. ඒ පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරමු. මම කිව්වා ඔබට තීරණයක් ගන්න වෙලාවයි. ගේ තුල ඉඳගෙන වේවා, ගේින් බැහැරට කොහින් වේවා පුළුවන්කම තියෙනවනะ. ඒ වගේ මෙවැනි පොද පූජා භූමි වලට ඇවිල්ලා පුළුවන්කම තියෙනවනะ. මේ ලබාගත් ජීවිතයේ අනුන්ගේ වැරදි නිසා, අනුන්ගේ කුහක ගති නිසා, අනුන්ගේ ලාමක ලපටි බාල ග්‍රාම්‍ය ජීවිතේ කටයුතු වල නිසා ඔබ ඔබේ ගමන අඩාල කරගත යුතු නැහැ. ඔබේ ගමන අනාථ කරගත යුතු නැහැ. ඒ දුක් පීඩා වලින් ඔබ සනාථ විය යුතුයි. බහුපොත්තික පෙරණිය අන්න බලන්න දුක්ඛා පටිපදාවෙන් කිප්පා විඤ්ඤාවට එළ විඤ්ඤාය. මේ පළවෙනි ධර්ම කාරණේ මම ඔබට විස්තර කළේ. හැබැයි කර්මයේ මහන් තත්වයේ කෙනෙක් වුත් තියෙනවද කියනවා. දැන් අපි දෙවනි එක නගෙන බලමු. දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා. ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක් පීඩා දරුවන්ගෙන් වේවා, විවාහ වෙච්ච දවසින්දල විවාහ ජීවිතෙන් වේවා, ගෙදරින් වේවා, ගෞරව ගෞරවයෙන් වේවා, ඇසුරු නිසුරු කරනකින් වේවා, දුකම නම් ජීවිතේ ලැබුණේ. ඇයි එතකොට මට තවම මම බණත් අහනවා මට දුකක් තියෙනවා. ඇයි මට ධර්ම අවබෝධ ලැබුණේ නැත්තේ? පින්නත් ඔබේ කර්ම මහන් තත්වය ධර්ම මහන් තත්වයට වඩා ප්‍රබලයි. කර්ම මහන් තත්වය කියන්නේ ඒක අපි කියමුකෝ ගරුක කර්ම කියලා. කර්ම විපාකයක් අකුසල විපාකයක් විපාක දෙන්න තියෙනවනේ. ඒ අකුසලේ කඳුල වේදනාව පීඩාව ඔබ විඳතරා ගත යුතුමයි. එය විඳ අවසන් වූ යම් මොහොතක් ඇද්ද අන්න එතෙන්දී ඔබට ඔබ දැනට අසාගෙන යන ධර්ම පාඩ දැනට ඔබ දැකගෙන සිටින මේ සාධනික උතුම් පුණ්‍ය චේතනාවන්ගේ බලයෙන් ඔබට නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි දණ්ඩාකිය ප්‍රමාද වෙනවා කියන එකයි. දුක තියෙන ප්‍රමාද වෙනවා. උන කෙනෙකුට තව ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. අපි හඳුනන එතකොට දුක තීච්ච ඇයට විතරද බඩෝණ දුක තීච්ච ඇයට විතරද ඉක්මනින් නිවන් දකින්න හෝ ප්‍රමාදයෙන් නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. පියවර හතරක් කිව්වනේ. තුන්වෙනි එක සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. පින්නත් ඔබට ජීවිතේ මේ බණහන අම්මල තාත්තලා ඉන්නවා ඊ සතුටින් ජීවත් වෙනවා. හරි ආඩම්බරෙන් දරුවන් දැනුම හැදුව හැටි අද දරුවෝ ජීවත් වෙන සමාජ තලයේ දරුවෝ අද අම්මට තාත්තට කලකන හැටි හරි ප්‍රීතියෙන් සීකරනවා. අය දරුවන්ට හතර මානි දහම් පහල වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ. අනේ මට කිසි දෙයක අඩුවක් නැහැ. මට වන්දනාවක් කරගන්න පිරද්දහමක් කරගන්න යන්නේ වුණා නම් ගුවත් ඕන වෙලාවක දරුවෝ වැඩ නවත්තලා මා වෙනුවෙන් කළ යුතු දේවල් හැමදේම කරනවා අපේ හාමුදුරුවනේ. ඒක දුක් හැදුනහමත් එහෙමයි, ආහාර පාන ටිකත් එහෙමයි, ඉඳුම් හිටුම් සියල්ල එහෙමයි. ඉතින් මට කිසි දෙයක කරදරයක් නැහැ. අතරමව්පියනේ පින්නතුනි ඔබට අතපොවන හරියේ හිඟ පාඩුවක් නැතුව තමන්ගේ ආහාර පාන දෙක ඇඳුම් පැළඳුම ඉඳ හිටින්න ගන්න.
නිරෝගී කම හදාගන්න බේතක් හේතක් ගන්න අත්ති සුඛය තියෙනවා අන සුඛාපටිපදා මට කිසි දෙයක අඩුවක් නැහැ කියන්නේ අත්ති සුඛය තියෙනවා කියන්නේ ඒ වගේම තප හතරක් තියෙනවා කිහි ජීවිතයක අනන සුඛ ඔබ කාටවත් ණය නැහැ ඒ කියන්නේ ඔබ යුතුයකම් කළ යුතු සියලු තැනට යුතුයකම් කළා යුතුයකම් දිනන පිටින් ගොඩක් නේද දැන් බණහනකම හිතන්න දේවතාවපති ඔබ වාහිකට හරියක් සමහර දිනකට හරියක් ඔබ දෙවි දේවතාවන්ට පිම්පෙත් පවරන පිම්පෙත් අනුමෝදන් කරනවා දේවතාවපතියා ඒ වගේම මම කියන්නේ හැම වෙලාවෙම හැම ගෙදරකම අදිගෘහිත දේවතාවෙක් වැඩි ඉතින් දවසකට වතාවක්වත් මේ දේවතාවට පින් දෙන්න ඕනේ මගේ වස්තු ආරක්ෂක දේවතාව උන්වහන්සේ මගේ ජීවිත ආරක්ෂක දේවතාව උන්වහන්සේ ඔබ හන්දරට මේ පින් වේවා ඊළඟට ඒකට කියන්නේ බලි කියලා දේවතා බලි යුතුයකම් වලට කියන්නේ බලි කියලා පාලි රාජ බලි රූප වේද බලි දැන් මේ සියලුම ධර්ම දේශනාවල වෙන ධර්මාර්ථ පින්කම් ආදී වේවා මිය ගියයි පින් දීම අපි පරම යුතුයකම බවටපත් කරගන්නවා තමන්ගේ වේවා ලෝකයේ යයි වේවා අන්න එතකොට ඒ උපපේත බලි මිය ගිය ධාතීන් පින් දෙන්න යුතුයකම් ඔය යුතුයකම් සියල්ල ඉෂ්ට කරලා තියෙනවා නම් පින්නත් ඔබට පසුතැවිලි වෙන්න දෙයක් නැහැ අනන සුඛය තියෙනවානේ යුතුයකම් සුඛ නැහැ අපි කියනවානේ අම්මගේ දීපු ගිරට අපි නැයයි නෑ අපි නෑ නෑ කියලා කියන්න පුළුවන් නම් දරුවන් මව්පිය කියනවා මයි දරුවෝ නම් අපි හැඳුනේ මම නම් කිරි දුන්නට නෑ නෑ මං දාදී මහන්සියට දරුවෝ හැදුවේ නෑ නෑ අපි හැඳුනුවනේ කලයේත් කලයුත්ත කරනවා අන්න ඒ බඳු උත්තමයන්ද එහෙම ලැබිලා තියෙන්නේ එතනත් අර කර්මය නිසාමයි පෙර කරනද පුණ්‍ය කර්ම නිසා වාසනාවන්ත දරුවෝ ලැබිලා අපි හැඳුනේ අපි සියලු යුතුයවිස්ක ඉස්ස කරලා මායි මහත්තයා ඉතරේ දෙන්න ඉවත් වෙන අපේ ගෙදර අපි දරුවෝ ඉන්නවා අපි දෙන්නේ මහ ඉදර ජීවත් වෙන අපි දෙන්නට හිතූ පැතූ පරිද්දෙන් පින්කක් කරගන්න අපි හම්බුනේ බොහෝදෙනෙක් කතා කරලා කියනවා ප්‍රසංසාම්බේ ප්‍රසංසාම්බේ අන්න බලන්න සුවසේ ජීවත් වෙන පුණ්‍ය කර්ම වල විපාක වශයෙන් එතකොට අවශ්‍යම දේ තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියේ භාවිතින් නිසා තමයි පින්නත් මේ අර මං කිව්වා බුදුරජාණන් වහන්සේ වේවා සම්මුඛ ශාල්කාර්ය උත්තමොත්ත බවන් වහන්සේලා වේවා වර්තමානයේ කල්යාණ පුතර්ජන මහන්සල වේවා ආශ්‍රයයට ලං කරගෙන තින්නේ උන්වහන්සේගේ නිරතුරු උපදෙස් ලබා ගන්නෙ අන්න කිප්පා විඥා ඒ අනුව නිරතුරු හිත වඩන පිළිවෙල අහනවා ස්වාමීන් වහන්සේ ධ්‍යානය කියන්නේ මොකද්ද මම දැන් බුදුගුණ භාවනා වඩාගෙන යන්නේ දැන් ඔබට ඉදිරියටත් මේ කියා දෙන්නේ ධම්මානුස්සති භාවනාව භාවනාවක් වශයෙන් සරල පදවලට නගාගන්න කොහොමද වඩවගන්නේ අවශ්‍යම භාවනාව සඳහා කොතෙක් කල් ගතත් කමක් නැහැ පින්නත් මේ ධර්ම දේශනා මාලාවට මේ මහා නාම ශාක්‍ය දේශනා කරපු අනුස්සති 6 දැන් මේ දෙවනි අනුස්සති යන්නේ තව. ඒකව ආරම්භ කළේ වත් නෑ. ඉතින් පින්වත්නි අන්නර සෝභම ජීවිතයේ තුල ඒ සැපසේ යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන් නම් ලෝකේ ඇත්ත දකින්න ආරම්භ කරන දන් කියන්නේ සමාධිතිය කියලා. අර සුවසේ ජීවත් වෙන අතරේ පින්වත් ඔබට දැනෙනවා නම් මේ හැම සැපයක්ම පරණ කරන ලද පුණ්‍ය කර්මයෙන්ගේ විපාක වශයෙන් ලැබිච්ච ඒවා. ඒ වගේම සපදුන් සෑම කෙනෙක්මත් සෑම දෙයක්මත් වහ 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 හැම ක්ෂණයකම වෙනස් වෙන සුළුයි කියලා. ඒ අවබෝධයත් එකින් ගන්න පුළුවන් ගන්න ඔබ සැප තුල දුක දැක දුක තුල කිප්පා විඤ්ඤා ඉක්මනින් නිවන දැක්ක කෙනෙක්. ඉක්මනින් නිවන දැක්ක කෙනෙක්. මේකට මහා ඥාන සම්භාරයක් අවශ්‍යයි. ඒ ඥාන සම්භාරේ පටන් ගන්න තැන සරණයි පින්වත්නි. ටිකෙන් ටික ගැඹුරට යනකොටයි සාගරේ ගැඹුරසේ ධර්මයේ ගැඹීර බව දැනෙන්න පටන් ගන්නවා. මාර්ගඵලලාභිය සරල කෙනෙක් නෙවෙයි. එයා බොහොම ජීවිතේ මතු පිටුනුත් දකින්නවා, මධ්‍යම ප්‍රමාණයෙන් දකින්නවා, ඒ වගේම ලෝක ධර්මතාවන් ගැඹුරින් ගැඹුරටම දකින්නවා. එයා ආවිධම්මික උත්තමී. අන්න එසේ වන්නට සමහර කෙනෙකුගේ සැපේ උපකාරයි. අර සතුටදායක ජීවිතේ උපකාරයි. හතර වෙනි ජීවිතේ සුඛාපටිපදා සුඛාපටිපදා දන්නාවින්න අර මා කියව හැම සබ සම්පතක්ම තියෙනවා නම අන්නර අකුසලේ මහාන්තත්වය කිය වගේ මතක තියාගන්න කුසලේ මහාන්තත්වයක් තියෙනවා සමහර කෙනෙකුට කුසලේ මහාන්තත්වය නම් ඒක විපාක දෙන්නම ඕන ඒ කුසලේ විපාක අවසන් වෙන තැන අර මා කියව වගේ යමකට දුක් සහිත පසුබිමකුත් ලැබෙනවා නම් දැන් බොහෝ සැපැදියාගේ ජීවිත තුල මා දන්න ලෝකයේ මිනිසුන්ගේ ආශ්‍රයකට කොට දැන අධ්‍යක්ෂින් තමයි එක දෙයක් හරි මොනවා හරි අඩුපාඩුවක් මොනියම්ම දෙයක හරි අඩුපාඩුවක්
එක්කෝ එක්කෝ දරුවෙකුගේ කායික උනතාව එක්කෝ මානසික උනතාව මොනියම් හෝ කාරණාවකින් යම් දවසක අර සැපය අහිමිලතන දිනවනේ ඒ සැපය අවසන් වෙන තැන ඒකේ කර්ම මහන්තත්වයේ විපාකදී අවසන් වන තැන අන්න ආරම්භ කරනවා ලෝක යථාර්ථයේ දැන් මොකද දැක්කා හැම සැපෙත්ම අනිත්‍යතාවයෙන් දුකකින් කෙලවර වෙනවා කියන එක මා දැක්කා කියන තැනට ඇවිල්ලා එයා ධර්මයේ දකින්න උත්සාහ කරනවා අන්න එහෙමයි ධම්මට්ඨිකේ පිටපො මේ බෞද්ධික කරණයේ කතාව වටා ගොඩනගෙන කාරණා හතර තුලි පින්නම්පිය අපි අවබෝධ කරගත යුතුයි මේ ධම්මට්ඨං කියන වචනය තෝරන තැනකුත් මට මතක් වුණා සීල දර්ශන සම්පන්නං ධම්මට්ඨං සත්‍යවාදීනං අත්තනෝ කම්ම කුබ්බානං තංජනෝ කුරුතේ පියං ලස්සන ගාතාව භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ පුංචි දරුවෝ 500ක් කැවුම් ආදිය සකස් කරගෙන ක්‍රීඩා කරන්න යනවා ඒ ක්‍රීඩා කරන්න යන ගමේ බුදුරජාණන් වහන්සේ ඇතුළු තවත් නොයෙක් අරහතන් වහන්සේලා වැඩ ඉන්නවා දකින්න මේගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවෙන් මැදලා දැන් ඉදිරියට යනවා ඉතින් ඉදිරියට ගියාම මොණවහන්සේලාට මේ දරුවන්ට මොණ ගැහෙනවා සාරිපුත්‍රයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ මොණ ගැහෙනවා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ මොණ ගැහෙනවා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ මොණ ගැහුණ මේගොල්ලන්ට හිතක් පාළ වෙනවා ධාරි ටිකක් පූජා කරන්න ඕනේ කැවුම් ටිකක් අතේ තියෙනවා කැවුම් ටිකක් පූජා කරන්න ඕනේ කියලා ආදාව පහළට දැන් මෙන්න මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට කැවුම් පූජා කරන්න ඇස් වෙනවා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා අන්න බුදුහාමුදුරුවෝ දහන් තව බොහෝ දෙනා වහන්සේ වැඩ ඉන්නවා දැන් ඔයගොල්ලෝ ගොඩක් කැවුම් තියෙනවනේ දරුවනේ එනිසා අපි සියලු දෙනා වහන්සේලාටම කැවුම් පූජා කරමු දැන් ඔන්න දරුවෝ එකට එකඟ වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සියලු දෙනාටම දැන් කැවුම් පූජා දැන් මේ කැවුම් පූජා කරනකොට සමාන ගම්හන්දලා කියනවා පේනවද මේ ළමයි එක එක්කනට එක එක දේ දෙන්නේ එක එක්කනා වහන්සේලාට මොන වරද දෙනවනම් හැමෝටම දෙන්න බෑ දැන් පිටවත් එහෙම වෙන වෙලාවල් හරියට කියනවානේ එහෙම වෙන වෙලාවල් වල සමහරලාට ආම්තුරු හරි අදරණ භාවයටපත් වෙනවා දැන් අපිට එහෙම බොහොම අත්දැකීම් තියෙනවා පින්නත් බොහෝ ස්වාමීන් අත්දැකීම් දෙනවා අපි හිතමු දැන් දානකට අපි වෙලලා ඉන්නවා කියලා 10-15 සමක් එක්ක ඉතින් කවුරු හරි දැන් මා ගන්න දායක දායකාවෙක් ඉන්නවා නම් ඒ තැන ඔන්න එයා වැන්දෙන කුසගෙන අර දීරු හාමුදුරුවෝ පසු කරගෙන මල්ලකට ඇවිල්ලා බෙදෙනවා ඉතින් කියාගන්න බැරි වුණාට මොකද මං ඉතිත්‍ය හරි අසරණ සමහරකට උන් දැන් දානේ පළදලා ඉවරයි පිළිකර පූජ කරන්න නැහැ උන් දැන් ගෙදර ඉන්නේ නැහැ එක එකනට අත කල කියනවා ආ මේ පිළිකර ගන්න දැන් උන් අර මං කියාපු මට හිතවත් දායකයෙක් කියලා හිතමු දායකාව කියලා හිතමු දැන් එයාටත් උන්ට පිළිකරක් හම්බ වෙනවා දැන් මම ඉන්නේ අටවෙනියට නම් අර හත් නමටම පිළිවෙලට එපෑ දාන බෙදකත් පිළිකර බෙදකත් කොයි දෙයක් කරතත් කරන් වමිල වුණත් එහෙමයි අමතර හය හත් නමම අර පිළිපදින් ඉන්නේ ඔක්කොම පැතිර දියෙද්දි මැද්දෙන් ඇවිල්ලා දන්න ගහන රෙදි එළලා වදිනවා ඉතින් හරි අතරම ආවෙත් පත් වෙනුන පින්නත් එහෙම කරන්න එපා කල්ලාවත් එහෙම කරන්න එපා යමක් පූජා කරනවා නම් පිළිවෙලක් තියෙනවනේ නේද නායක හම්බරවන් ඉඳලා පේලියට පූජා කරනකොට තමන්ට අවස්ථාව ලැබුණොත් තමන් කැමති හම්බරවන්ට පූජා කරන්න යත් පසීද සත්ත දාතබ්බම් බරපති දින හැම පදයක් යම් කෙනෙක් පිළිබඳව හිතේ පැහැදීමක් ඇද්ද එතෙන් පූජා කරන්න කියලා තියෙනවා නමුත් අර වගේ දැන් හරියට කල්පනාකාරී වෙන්න ඕනේ දාන බෙදද්දි දැන් පන්දරකට උනත් යනකොට දැන් ලොකු හාමුදුරුවෝ වැඩි ඉන්නවා පොඩි හාමුදුරුවෝ වැඩි ඉන්නවා ගුරු හාමුදුරුවෝ වැඩි ඉන්නවා ශිෂ්‍ය හාමුදුරුවෝ වැඩි ඉන්නවා ඉතින් ඔන්න ලොකු හාමුදුරුවෝ වඳිනවා එතනම තව ඒ ගුරු හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවක් ඉන්නවා පණ්ඩිත හාමුදුරුවා දැන් උන්වහන්සේ බලන්නේවත් නැහැ අමාරු උන්වහන්සේ තාදෙනින් නැගිටලා හරි වාඩි වෙලා හරි පරි ගහනවා වඳී කියලා හිතාගෙන අනේ උන්වහන්සේ වඳින්නේ නැහැ හිතන්නකො කොච්චර අසරණ බවක් ඇති කියලා එතකොට මම දන්නේ ගුරුවරයෙක් හැටියට මට නම් හරි අපහසුවක් දැනෙනවා මින්නත් හරි අපහසුවක් දැනෙනවා එහෙම කරන්න එපා එහෙම කරන්න එපා දැන් අර මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට එහෙම විගලසර කමක් ආවේ නැහැ නමුත් අර ස්වාමීන් වහන්සේලා අර විවේචනය කළ එක හරි හොඳ අදහසක් ඉන්නේ මම මේක මතක් කළා සමහර වෙලාවට ඔබ ප්‍රිය හාමුදුරුවන්ට ඔබ යන්දාක පිළිකර පූජා කළා දානි බෙදුවා ඇත්ත වෙන්නේ නම් අනිත් හාමුදුරුවෝ මෙහෙම නොකියුවට මොකද අර දායකයා මේ මූණ බල බල දානි බෙදන දායකයා කියලා කියන්නත් බැරි කමක් නැහැ කිමත් වරදකුත් නැහැ ඉතින් වරදට අහු වෙන්න එපා ඔබ ඒ හාමුදුරුවන්ට කියන විදියක් නැහැ සමහර වෙලාවට මාකට නම් හාමුදුර කියලා මොලේ ඉඳලා බෙදාගෙන ඉන්නකෝ කියලා පොඩි ඉඟියක් කරනවා මේක වැරදි කියන එක ඒ වෙලාවේ ඇයි මට ඉස්සර වෙන්නේ කියලා
එකට කොට වෙන්න බෑනේ. ඒ නිසා අර කල්පනාවෙන් ඉතින් කරන්න ඕන වැඩ. එහෙම කරන්න එපා පිනා. එහෙම කරන්න එපා. ඉතින් කොහොම වුණත් මේ කැවුම් පුළු ගන්නන්නේ මේ මූණ දිහා බලලා කියල දැන් අර ආමුදුරු කතා වෙනවා. මේ ළමයි කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ එකට හිත හැදෙන බණක් ඇටින් තමයි අර ඉස්සර කියාපු ගාතාව සිහිපත් කරන්නේ. කියනවා මහණෙනි මහා කාශ්‍යප කරණුවන් වැනි උතුමෝ දෙවිනිසුන්ගේ සතුටට හේතු වන උත්තම හේතු මහන්සියලාගේ පිරිපුන් සිල් ඇති මක්කිවන් පින්නාගේ සීල දස්සන සම්පන්න පිරිපුන් සිල් ඇති නුවණ ඇති නවලෝතුරා ධම්මි පිහිටි සතරාරි සත්‍ය ධර්මේ දන්න දකින උත්තමයි තමන්ගේ කටයුතු නොපෙනෙන අයුතු කරන්නේ රහත් උතුමෝ ජනයාට ප්‍රියකරන අය කියලා අන්න බෞද්ධ මතය අගේ කළා අන්න ධර්මයේ පිහිටි උත්තමයෙකුට ලැබෙන ප්‍රතිලාභය හොඳට මතක තියාගන්න. එතකොට කෙනෙකුට හිතේ විරුද්ධක සැක ඇති වෙන පුළුවන්. එතකොට ඉතුරුමුණ අනුග්‍රහතර වහන්සේලා ධර්මයේ පිහිටලා නැද්ද? පිහිටලා ඉන්නේ එක එක්කෙනා වහන්සේලා එක එක තැනදී එක එක කාරණේද අත්හැරින්නත්. ඒ සියලු දෙනා රහතන් වහන්සේලා නමුත් සීවලි මහ රහතන් වහන්සේ අනිත් ශ්‍රාවක වහන්සේලාට වඩා විශේෂයි අත්මයි දී කාරණේදී. අර්මා කිව්වාගේ අන් සියලු දෙනා අභිභව ඔබට යමක් ලැබෙනවා නම් පින්නත් ඔබ හිතනවා නම් මේක මාතල පෙරපින ඔබට යමක් ලැබෙනවා නම් මම ඒක ලබන්නට පෙර පින් කරලා නැහැ. මේ පෙර පින් නැති නිසා මිසක් කාගේවත් වරදක් නිසා නෙමෙයි. හැබැයි මේ සියල්ලට වඩා ඔබට ඔබ වටා ඉන්න අනිත්‍යයට ලැබෙන කීර්තිය වේවා, ධනිය වේවා, ප්‍රශංසාව වේවා, වෙනත් වෙනත් පියවර වලින් ඉදිරියට යන්න ලැබෙන ශක්තිය ගැන වේවා හිතලා ඊර්ෂ්‍යා කරනයි කොච්චර ඉන්නවද? ඊර්ෂ්‍යාව පහළ වෙන්නේම තමන්ට වඩා අනිත්‍යයට යමක් ලැබෙනකොටනේ. ඒ අතරෙමුත් තමන්ට වඩා තමන්ගේ තරහකාරයන් යමක් ලැබෙනකොට තරන්දාවක් වේවා කීර්තියක් වේවා දරා ගන්න හරි අමාරුයිනේ. එහෙම කවදාවත් හිතන්න බෑ පින්නත් මේ දැනට ඔබට ලැබිලා කියන දේ බතු සසර නොලැබෙන්නට කාරණාවක් එක. එනිසා හොඳට හිත හදා ගන්න ඕනේ. හොඳටම හිත හදා ගන්න ඕනේ. කොහොමද හිත හදා ගන්නේ? නොලැබෙන සපක් කෙනෙකුට ලද හැකිද නොවේ. එනමුදු ලද සපත වෙනසිය හැකිද නොවේ. ඒක එයාගේ ලැබීම. එයා පෙර පින් කරලා තියෙන නිසා එයාට ඒක ලැබුණා. මම පින් කළා කියන ප්‍රමාණය තමයි මට ලැබෙන්නේ. මම එයාගේ පිනටයි මේ ඉරිෂ්‍යා කරන්නේ. එනිසා මම කෙනෙකුගේ පිනට ඉරිෂ්‍යා කිරීමෙන් මට උපදින්නේ මහත් පාපයක්. මහත් පාපයක්. ඒ පාපෙට මම කඩ ගහගන්නේ නැහැ කියලා. පින්නත් ඔබට හිත හදා ගන්න පුළුවන්කම තියෙනවා. පින්නත් මම දැන් ඔබට බහුපත්තික මෙහෙණිය ගැන කතා කරන්නේ ඔබටත් පුළුවන් වෙන්න ඕනේ. වැඩි දෙනෙක් ඉන්නේ දුක් දුක් සහිත ජීවිතයක් තුළ නිසා මේ විදිහට මෙනෙහි කරමින් මේ මාතාවරි ගමන් වල යන්නේ. කොහොමද ඒ දුක ප්‍රතිපදාවකි මට පිහිට උන එවනතන් දැනට ඔබ යක්නි දුකක පීඩාවක් ඉන්න නම් ඔබ මෙහෙම හිතා ගන්නවා මේ හිතට අමතන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් වෙනත් මම මේ හැම එකටම පද්‍යයක් භාවිත කරන්නේ මේ දුක ප්‍රතිපදාවකි මට පිහිට වන අනාගතයට වෙන්න පුළුවන් අද ආ දුක එක දවසේ ඔබට පිහිට වන වස්තුවක් මොනවා මතක තියාගන්න මේ දුක ප්‍රතිපදාවකි මට පිහිට උනා. කියලා තියාගන්න ඩයරි එක. බිම තැබුෙමි නැත්නම් බිම තබනෙමි තිබෙන හැම බර කරටගෙන. මං අනුන්ගේ බර ඔක්කොම කරගහගෙන ඉන්නේ. අනුන්ගේ බරයි මං කර ගහගෙන ඉන්නේ. දරුවන්ගේ බර වේවා, නෑදෑයන්ගේ බර වේවා. නමුත් අර කතාවට කියන වගේ කපුට කිව්වලු මං හැමෝගේම මාළු කනවා. මගේ මාළු කන්න කවුවත් නැහැ. ඔබට ඒක වැටහෙනවනම් කොච්චර වටිනවද? දැන්වත් ඔබට මේක වැටහෙනවද? බරහමිකේ වටිනාකම මේකද මේ දුක ප්‍රතිපදාවකි මට පිහිටවන බිමතබ නෙමි ඉබෙන හැම බර කරතගෙන දහමේ හරය නිවතුරුවම සිතටගෙන නිවනේ සුවය විඳ ගමි ආම මිහිර දෙන මම ඔබට ධම්මානුසුතිද පිරිසෙන්නට මාර්ගයක් ඇදියේ ආරම්භයක් ඇදියේ කරුණ ටිකක් සිහිපත් කරනවා කියලා මතක් කළා අපි මේ ධර්මයට බැස ගන්නවා නැත්නම් ධර්මයේ හරය හොයනවා මේ සියල්ලම මතු කරගන්නට නම් අවබෝධ කරගන්නට නම් ධර්මයන කුමක්ද කියන කාරණාව මීට වඩා පළල්ලෙත් අපි දැනගන්න ඕනේ. ඇත්තෙන්ම අපට ධර්මයේ වශයෙන් අඳුරන් ගැනීමට නොහැකි වෙන නිසා තමයි අධර්මයට අපි ධර්මයෙන් කියලා ලැබෙන්නේ. ඒ වගේම සමහර කෙනෙක් කතා කරනවානේ හැම බරක්ම හැම ධර්මයක්ම එකයි. එහෙම හිතන්නේ මේ ධර්මයේ පිළිබඳව බුද්ධ භාෂිතය මනාලද අවබෝධ කරගෙන දැන කියලා ගොනු කරගෙන හඳුනගන්න පිළිසපින්නත් අදට අපට ලැබෙන කාලය මේ නිමාවටපත් වෙන බව සටහන් වෙනවා
එනිසා මීට වඩා දහම් කරුණු විස්තර කරන්නට අද දවසට කාලයක් නැහැ. අපි ඊළඟ දවසේ ධම්මා කියන පදයට යෙදෙන විවිධ අර්ථ සහිතව මේ ධර්ම දේශනාවේ ඉදිරි භාගය විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ඔබට මට ජීවිතයේ දුක සැප දෙක තුල නිවන නගාගෙන හැටි නිවන දුරස් වෙන හැටි අඳුර ගන්නට පුළුවන් වුණා කියලා මම කල්පනා කරනවා. මේ ධර්ම දේශනාව තුල ලැබිච්ච ආධ්‍යාත්මික කුසල ශක්තිය බලයෙන් මේ සම්බුද්ධ ශාසනයට සුදර්ශන ධර්ම නිකේතනයට බොහෝ සෙල්ලෙන්ද අපේ දුක සැප දෙකෙහි හිදීම කල්යාණ මිතුරු දායක දායිකා කලක් හැටියට එකතු වෙන මිනුවන් ගොඩයක් අහපේ පදිංචි නිමල් පින්වත් මහත්මයා සමග ඉන්ද්‍රාණී පින්වත් මහත්මිය ඇතුළු දායක දායිකාවෝ දායකත්වය දන්න බව සඳහන් කර තිබුණා. ඒ සදහවතුන්ගේ මූලික ප්‍රාර්ථනාව බලාපොරොත්තුව දහම් දේශකයන් වහන්සේ ඇදීන මට නිදුක් නිරෝගී සුවය හා නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් කුසලේ පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කිරීම. තවගේම සියලු දෙනාටම ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම තවගේම රණ විරුවරට සුව විරුවරට මගේ රට ජාතිය රකින්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ඒ හැමතත් මේ කරන උතුම් මහා සාත්තු සත්කාර සේවාවේ අනන්ත බලය මහා පිනක් බවට පත් වේවා. ඒ හැමත උතුම් නිර්වාණ අවබෝධයට මේ පින හේතු වේවා. රට පුරා ලොව පුරා සිට ඒ දහම් හඬට සවන්පත් යොදන යම්තා දායක දායිකාව ශ්‍රාවක ශ්‍රාවිකාව වේදී හැම දිනාතම තමන්ගේ පිළිවෙත ප්‍රතිපදාව හඳුනාගෙන කිප්පා විඥාණයට උත්පමිනෙන අවශ්‍ය අවබෝධයම පහළ වේවා කියා ප්‍රාර්ථනා කර තියෙනවා. ඒගොල්ලෙම අද දවසේ දායකත්වයේ දරන පින්නතුල්ලා සීල දනාගීම නමින් මිය ගියා වූ සියලු ධාති පින්නතුල්ලාට මේ පින පින්පඩුරක් වේවා, දෙවියන්ට පූජෝපහාරයක් වේවා, අමා නිවනින් නිවෙන්නටම පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා තිබෙනවා. වැහැම දෙනාටම සම්මා සම්බුදු සරණ පිහිට ලැබේවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි. මෙතෙන් පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත් වෙන්නේ. අපි විරාමයෙන් පසු ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනු. මේ අපූර්ව වූ දේශනාව තුළ ලබා ගත යුතු ආදර්ශ බොහෝමයයි. ඒ වගේම ජීවිතයේ දෙස බැලිය හැකි අවස්ථාවන් පිළිබඳව නැවත නැවත සිහිපත් කරන්නට එකති වේ. සියලු අනුශාසනාවෙන් ඔබේ ජීවිතය ගම් කරන්න. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව තුළ අපට තවත් උන්වහන්සේගෙන් ජීවිතයට වදනක් ධර්මානුකූලව ලබා ගන්නට තිබෙන දෙකට වැඩි. ඒ නිසා බොහොම වුණාවෙන් කැමැත්තෙන් බණහන්නට ධර්ම සාකච්ඡා ශ්‍රෝණය කරන්න සූදානම් වෙන්න. ආරම්භයේදීම සාකච්ඡාව ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. දැන් මේ අපි ඔක්තෝබර් මාසයේ දවිව තිබෙන්නේ. ඊපස්සේ නොවැම්බර් මාසය කියන්නේ කටින මාසය. අපි net radio එකේ කටින මහෝත්සවය මේ පුරපසොසක පොහොයෙන් පසුව ආරම්භ වන මාසයේ තුල නොවැම්බර් මාසයේ තුල ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඓතිහාසික කෝරගල තමයි අපි මෙවර කටින මහා පුණ්‍යෝත්සවය පවත්වන්නේ. ඉතින් මේ වෙනින් අපේ net ශ්‍රාවක පිරිනතුන් අපි ආරාධනා කරනවා net සමග එහි උතුම් කටයුතු වෙනුවෙන් කඨින පින්කම වෙනුවෙන් දායක වන ලෙසට අතර විශේෂයෙන්ම ආලෝක පූජාවට, ශබ්ද පූජාවට දායක වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ගරු භාණ්ඩ පූජාවට net සමග එකතු වෙලා පින් කුසල් රැස් කරගන්නට ඔබට හැකියාවක් තියෙනවා වගේ බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමතියි. ආලෝක පූජාවට, ශබ්ද පූජාවට දායක වන පින්නතුන්, ඒ වගේම ගරු භාණ්ඩ පූජාවට දායක වන පින්නතුන් මෙන්න මේ දුරකථන අංකය කතා කරලා විස්තර දැනගන්න මාවට සීමා කරන අංකය 077 41 51 272 077 41 51 272 දුරකථන අංකයට කතා කරලා දර්ශනගෙන් විස්තර දැනගන්න. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙනවා. අපේ පූජනීය නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් වාරයක් ධර්ම සාකච්ඡා වෙනුවෙන් මේ පාමුල වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ සම්මන්ත්‍රණ සභාවේ සාකච්ඡාව ආරම්භ කරන ඔබවහන්සේ දේශනාව අග හැම ධර්මයක්ම එකද කියන කාරණේ සිහිපත් කරන්නට වෙනවා. නේද? මේක හරි හොඳයි කතා කරන්නට ඕන. ස්වාමීන් වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේලාට ධර්මය වෙනස් වෙනවා. ඒ වගේම එහෙම වෙනස් වුණොත් එහෙම ඊ අපහසුතාවේ කාටද? ධර්මයේ විසින් අධර්මයේ බලවත් වෙන විදියකුත් තිබෙන නිසා එහෙම කෙටලු දෙන්න පුළුවන්ද? සහ අන්‍ය ආගමොත් විශේෂයෙන්ම මේ බුදුදහමට යොදවාගෙන ධර්ම දේශනා කරන ආකාරයකට අන්ධම් දේශනා කරන අවස්ථාවක් තිබෙනවා. එවැනි මේ ධර්මය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ අපිට පහදලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න අපි හැමෝටම මොකද
නැත්තම් අපිම අපි විසින් සිදු කරන්න අපි තෝරා ගන්න අපි විසින් යම් යම් නිර්ණායක සාදා ගන්න දේවල් වල වැරදි තියෙන්නට පුළුවන්. වහන්සේ කලින් සිහිපත් කළා ස්වාමීන් වහන්සේ නමක් නම් අනිවාර්යයෙන්ම ගුරු ඇසුරේ ඉන්න ඕන කියලා ඉතින් එවැනි ගුරු ඇසුරක් තමයි අපේ ස්වාමීන් වහන්සේලා කරනවා මේ ගිහිවට ඔබ වහන්සේ. ඒ නිසා අපි කොහොමද මේ ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්නත් මේ කාරණා කැරි ඉස්සර කිරීමක් කියොත්තේ. ධර්මයේ මිහිර සොයන ධර්මයේ තුරට බැසගෙන ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන පැවිදි ගිහි ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා බවතුනි ඔබ හැමත නැවත නැවතත් තුනුරුවනේ ආශිර්වාදයේ ශ්‍රී සත් ධර්ම රත්නයේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් ධර්මයේහි ගුණය ගැන සිහිපත් කරන්නටයි කල්පනා කරන්නේ කකෙටි. අනිකුත් සියලු ආගම් වල තියෙන ඉගැන්වීමට ධර්මයේ කියලා ඉදිරිපත් කරනවා. ඒ ධර්මයේ කියලා කියන්නේ න්‍යාය කියන එකයි. ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? න්‍යාය කියන එකයි. දැන් අපි පරමාර්ථ ධර්මෙහි බහ තොරවන් තෝරා ගත්තොත් බුද්ධ යන බුදුරජාණන් වහන්සේ තවත් ආකාරකින් බුද්ධ යන ප්‍රබුද්ධ භාවයයි තවත් ආකාරකින් බුද්ධ යන උත්තරීතර බුද්ධියයි. එතකොට ධම්ම යන ඒ උත්තරීතර ප්‍රබුද්ධ භාවය උත්තරීතර බුද්ධිය එවනට උත්තරීතර බුදුරජාණන් වහන්සේ මතුවි වදාළ ක්‍රමවේද න්‍යායයි. එතකොට ඒ ක්‍රමවේදය නිර්මාණ කරදුන් භාග්‍යතුන් වහන්සේ නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ මේ මගානු හිත වැඩූ උත්තමය තමයි සංඝ කියලා කිව්වේ. එතකොට ඉතින් පැහැදිලිව පේනවා අර ප්‍රබුද්ධ භව බුද්ධිය උපරිමය කර ගමන් කරන න්‍යාය තමයි ධර්මය. එතකොට හැමදාමත්ම තුල බුද්ධිය උපරිමයට යන මාර්ගයක් සකස් වෙලා නැහැ. බොහෝ දේවාදී ආගම් භක්තිය උපරිමයෙන් කරා මිනිසාගේ නෑන මෙහෙවන න්‍යායක් තමයි බලන්නේ. බුද්ධියයි භක්තියයි වෙනස මොකක්ද කියන්නේ? බුද්ධියයි භක්තියයි වෙනස කියලා කියන්නේ භක්තිය කියලා කියන්නේ විශ්වාසය. මත ගොඩනගෙන දෙයක්. කියන බය මූලික හැඟීම මූල කරගෙන ඉන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. බය සංස්කාර දෙකම ඇති වෙන්න පුළුවන්. භක්තිය. එතකොට සමහරවිට සැපේ හරහා මේ සැපේ මට ළඟා කර දුන්නේ තරවබලදාරි දෙවියන් වහන්සේ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් ඉන්නවා එයා තමයි මේ හැමදේම දුකද සැපද දෙන්නේ මෙයා කියන එක තීරණය ගන්න. නිර්මාණ කරනවාද මෙහෙවන්නාද අවසන් කරන්නාද තුනම. අර Hindu ආගමේ කියනවා බ්‍රහ්ම මුහුණුවරින් ලෝකය හා පුද්ගලයා මවන්නේ. විෂ්ණු මුහුණුවරින් ලෝකය හා පුද්ගලයා පාලනය කරන්නේ. ඊශ්වර මුහුණුවරින් ලෝකය විනාශ කරන්නේ. දේවවාදී ආගම. ඒ ඉගැන්වීම පිළිබඳ භක්තිය දැන් උදාහරණයක් වශයෙන් අපි දැක්ක බෞද්ධ දවසවල ඉන්දියාවේ දැන් අර ඝන දෙවි රූප අරගෙන සරසලා සියල්ල කරන බුද්ධිය ලබා දෙන්නේ ඝන දෙවියෝ. එදායි ඝන දෙවිය දී ගිල්වලා පෙරහරකින් අරන් ගවිලා නාගදාන පිළිදෙක දුවලා ගංගානන්දී ගිල්වලා අන්න උපහාර දක්වන මොකද නිසාද? භක්තිය නිසා. දැන් ඉතින් කොට ඒ වගේ සේයාවල් සිංහල බෞද්ධ සංස්කෘතියට දැනෙත් තියෙනවා. දැන් ගන්න දෙයයන් රූපයක් කියලා අපරු කියවන එහෙම විදිහ සම්ප්‍රදායවල් තියෙනවා. ඒක අධිකෘතයි. එතකොට මේ දේවාදී ආගම් වල ගන්නන න්‍යාය භක්තිය මත පදනම් වෙච්ච එකක්, ඒක බුද්ධිය මත පදනම් වෙච්ච එකක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පැහැදිලිවම ප්‍රඥාව නොහොත් බුද්ධිය මත පදනම් වෙච්ච එකක්. එතකොට යම් භික්ෂුවක් හෝ ගිහියෙක් බෞද්ධයෙක් වශයෙන් බෞද්ධ දහම උගන්වනවා. උන්වහන්සේට පෙර දහම ගැන අටුවා ටීකා ගැන ඒ දේශනා කරන කාරණයට ප්‍රමාණවත්වවත් අවම දැනුමක් තිබිය යුතුයි. එහෙමයි. එහෙම අවම දැනුමකින් ඒ දහමම දේශනා කරන භික්ෂුවක් අපි අඳුරගන්නේ කොහොමද? මේ දේශනෙන් ත්‍රිපිටකයට අනුගතයි කියලා අඳුරගන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා නිබ්බිදාය විරාගය නිරෝධය අභිඥාය සම්බෝධය නිබ්බානය. මෙන්න මේ කරුණු වලින් සමන්නාගත නම් ඒක තථාගත ධර්මය. මොකද්ද නිබ්බිදාය කිව්වේ? නිබ්බිදාය කිව්වේ ධර්මාබෝධයෙන් යුක්තව කලකිරීමයි. දැන් අපිට මේ වෙලාවේ උරග ජාතකේ මතක් වෙනවා. තමන්ගේ ගෙදර දුවටත් පුතාටත් බිරිඳටත් පුතාට ගැදවගෙන ආපු ලීලිටත් ගෙදර වැඩ කරන දාසියට අපේ බෝධිසත්ව වහන්සේ පුහුණු කරලා තිබුණා
dan dengan silga, marahnya itu sendiri wadah. Dan Muhammad dingin dengan mereka kono dalam ini nampaknya, me bodi satu bangun tuh ma, kota itu kumuri, sisa kami ingin nakari, kota rodo kor rodo kita tuh kalau ini pipa. Ini kita hidup tuh bersatu, naya apa mereka bisa beda, naya dasar kalau kita malah, tata kalau belum ada, ne, nipida ya, ya itu sanggup ini baru, namun sanggup ini. Anda tidak dapat melakukan dengan cara sanggup ini dengan kita. Ada dharma sanggup ini, dharma apa boleh? Dharma sanggup ini pahlawan. Esta ini itu bagus itu nanti. Happy benar, hemat ini benar, happy benar walau ke, mungkin pak guru itu tuh itu happy benar walau ke kira. Wadah berapa deh hemat waktu ini? Kita ke deh itu waktu yang wala. Kedengar ke panen dia ke orang, ada ke orang dekat ke lepas. Eka ini indo hemat eka dasi atau yang lepas. Kedengar kaum itu tuh yang dengar ini. Ini suami dia ini berapa orang? Ikhlas mana ya? Deng, sudah orang dengar kan? Suatu hal lara kan? Abil lah. Gedara ema, itu darah bodoh kan? Malah kata orang ini darah lara mana kan? Bangun semua. Aye, nipida aye. Ya darahnya itu lak, aktivitas nipida aye kalau kiri mati kerja ni puna. Enang, mata kat dia kan? Anjuran dorang dengar lepas ni dah beri tahu beri tahu kan? Kalau kiri mampu itu nanti saya kerjakan. Bagi tu nanti agi kerana ni sanggup ya. Mak diktar mana orang tu kira ti, tetapi mana dah ni kan? Apabila sahaja saya sanggup ya, berada lagi kehana betul. Mengarah dan nak kerana, over puluhan na, apa dharma sanggup ya, apa doa mu, kira tema apa? Jadi kian, ini baru kerana, abah ini dharma sanggup ya, netto kira berada tak? Nee, dharma sanggup ya, kira. Dharma sanggup ini kerana mana dharma dakin doa. Ini me kurang power lema, bangun power lema. Dharma tawe roke dekka. Upat tiasa hebe dan marana ngagatan sada. Marane apa doa me bawa dana kan? Ane nipida bawa dana kan? Nipida bawa tulu ina teredi. Nipida sangkal pere kocir loke cahit terdengar kira no sakral dewi ane meka daruna. Sakral dewi ina wesyak mawa kan? Evi lahano muka de sate. Kucina mana? Nen, nen, nen. Mungkin ekamu punya putra, mahkota kita kahre pun jadi nen. Ane nen, nen. Awalnya seputra itu tu ekamu putra yang ni. Itu orang anak nen tu malah ke sanggup ikut ini tak. Apa yang malah kita kerjakan hilang bawa. Ikan putra tu dua kaki nen. Sanggup ikut ini lagi nen. Awalnya tadi benda macam punya nen punya apa kian? Tak kerja ni kita mahkota sanggup ikut ini value nen. Anak kita putra nen. Anak hilang anak orang dia. Hatra pasti orang kita ya, hatra pasti nama ikan itu udah ada apa pun. Awas sih orang tuh tidur tidur tu niapa tidur di sana, kerana mak pernah tidur di sana, kerana tiada. Kalau mana nipida ya, jam darma di sana orang kahwin ini pada kalau kiri mati berona. Karena bahu putih kat terani kan kiriwa. Bahu putih kat terani ya. Tambah ni ruhat tu jiwit itu ini mana kalau kiriwa, nama aduwe deduwe berapun deduwe deduwe ne, taban hai makar tanabak ma. Minda katen awam amai kene, awam boleh tu pahat kerja. Dengan ada lihat, ini dah sini tak sepuh tulis hati pertama ni apa yang dalam besan akhirnya. Oh. Ini tulah dengan mata mata aku ni bawa sini kene kotaman. Ekar ino ayam bikwe maggo kene karena ekman betul jangan hansi sok kapari dewa dukka dewa guna sami org ini kian ni. Biar nasan nanti keluar marga tamai mek kian. Itu kotah ini awam boleh kalau kiri nama kene ketamai. Apa yang kalau kiri nama kene kan? Darjahnya sana kene, wisfesnya kerumun dakinu. Itu orang yang ini, yang wisfesnya kerumun dakinu ke darma ini sana kerana, orang ini kata tatal itu darma. Jadi, kami bana api ahannona darma ahannona ini darma. Ini darma. Ini yang ini kuki, hita tulah kalau kiri mak kene netta, darma saya mengikat pahlawan netta mana kalah, ini budu mana lagi. Tapi, kuki la, puri kalah, ina mela, itu taro kuni, itu taro pelihce mana kan? Ada show mana kira, apa yang kian nih yang mana berat? Tapi, apa minisur? Ini pura lamilati ini tu nanti. Isteri sih mah, ikannya own hitanis swami nama sih ramak na, daksa swami nama sih ramak na, mudah deh. Jadi awan sih ramak na, ini payah, kerana ada dekat. Kesi mah kamera kita mana tu, hari ini pulang dia tu, binisum hasil orang na, nanti tempat daksa tahu. Oh, ini bahagian tu nanti deh, sih nanggalah. Bahagian tu nanti ke kala, Buddha sahaja nanti pergi jadi kita hidup, usulu usulu kerami. Kamu nanti mau usulu usulu kerami. Ia lirik kami, daktiri lirik kami, panitia paham tu lirik kami. Itu kalau minisum pelajaran ni, itu orang rasulah ini nampak minis. Kalau budiman orang ni jodoh nak kerana, itu kalau budiman tu,
koi tarang ar sekiya kiyala ekak apada thiyena esiya kiya sekiya wala wedima kotasak thiyenne pana kiyanna ona karana widiya pana kiyanna ona karana widiya විදුතහලුවක් කළාට කම්මැලි කම දුරු වීම සඳහා කියන අදහස මිනිසුන්ට ඇතුළෙන් මැට්ටෙන් විහිළුවක් කළාට කාරයක් නැහැ ඕනාලික විහිළුවක් වෙන්නේ නැති වෙන්නේ ඒක දිගින් දිගට මේක මතන් පදනම් වෙලා දේශනා මතන් පදනම් වෙන්න දැන් බණ කියන පිරිසෙන්ද අපි හිතමු කවුරු හරි ඉන්නවා කියලා මේ ඉලංගාරි කොළගෙඩි නැගිටින් මේ වල බං කියලා කීදෙනෙක් කියලා ඉන්නවා දැන් අන්තිමට බඳින්නේ ඒකෙක් වදිනවෙන්නේ නේද ආදි වශයෙන් ආමුදුර ධර්මාසනෙ දෙකන අහනවා අර මිනිස්සු කලකිරෙන්නේ පාය පොදු කියන්නේ ඉස්සල් දාගියයි උරේ ගාන hina වෙලා බංකස් වෙනවනේ මේ වහනකොට එහෙම බණ හරි බණ කියනවා ඒක මේ තාසනේ අභාග්‍ය සම්පන්න අවස්ථා හැටියට කනගාටුවෙන් බහැර කළ යුතුයි කියන එක විතරයි කියන්නේ කියන වෙන ඊට වඩා දෙයක් නැහැ ඒක මිනිස්සු ඒකට බණ පිළිබඳව කියන ගෞරවයේ බිඳුවයි ඔය ටික අහගන්නද අපේ දෙපාදෝරි කරන්නේ ඔය ටික අහගන්නද අපේ පියමිල්ලක් පොඩි වැඩමවගල යන්නේ ඔයිටික අහගන්න විශේෂ ආසනයක් තමයි බණින් පණින් ආසනයේ සරසලා මිනිස් මෙම වාඩි වෙලා ගෞරවයෙන් අහන්නේ ඔය බණ අහන්නද කියන ප්‍රශ්නය බොහොම බුද්ධිමත් මිනිස්සු අර ආරාධනා කළ එවැනි වික්ෂුන්ට ආරාධනා කළ දායකයන් බවද ස්පර්ශ කියලා නැහැ හැබැයි බහුතරයේ ඒකම නැහැ කියලා සත්තාව පැයක් ඉවර ගිය තහනින් ඉඳි මොනේ කියලා තම බණ කියලා කියන තැන කියලා අපි හඳු වෙයි මට ඔතනම තව පැහැදිලි කරගන්න. ඒකෝ එවැනි තත්ත්වයක් තුළ දේශකයන් වහන්සේ ගත ගන්නා වූ උදාහරණ උපහරණ බුද්ධ දේශනාවට අනුකූලවම කරපු ඒ උදාහරණමද උපහරණමද ගන්නෙ. එහෙම නැත්නම් තත්කාලීන සමාජයේ තිබෙන දෙයක් ඇසුරු කරගෙන ඒ උදාහරණ අරගන්න ස්වාමීන් වහන්සේකට හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උදාහරණම හරි. දැන් උදාහරණකදී මම කියමුකෝ අද මම කිව්වා බහුබුද්ධික කරණීය ගැන කියනවා. තවම බහුබුද්ධික කරණීය ගැන නෙවෙයි ඒවලි කර කියන්නේ. අද සමාජයේ අධ්‍යතන සමාජයේ දරුවන් නිසා පීඩා විඳිනවවරු කියවලු ගැන. බිරින්දෑවරු නිසා පීඩා විඳින ස්වාමීන් වහන්සේවරු නිසා පීඩා විඳින ඊළඟ මෙලකදී දියණියක් මගෙන් ටිකක් කලකට අහගත්තා ඔබ වහන්සේ හැමදාම දරුවෝ මව්පියන්ට කරන්න ඕන දේවල් කියන මිසක් මව්පියන්ගේ දුර්වලකම් කියන්නේ නැහැ. මොකද නැත්නම් ඔබ වණ අහන්න හැදී. අනන්ත ප්‍රමාණව කියන දෙන මෞර්ය දනගන්නර මා අම්මා කියන්නේ තාත්තා කියන්නේ බුදුගුණ සහිත කෙනෙක්. ගෙදර බුදු අම්මා. එයාගේ මට්ටමේ ගුණ තියෙනවා. ඒ ගුණ නැති අම්මා තාත්තට අන්තිම කාලේ දරුවෝ කලකන්නේ නැහැ කියලා කියන එක කල්ලතෝම දනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තාත්තා අම්මා සැලකිල්ල වන්න ඕන ජීවිතයේ අන්තිම කාලේ ගුණ හදා ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට වර්තමාන සමාජයේ කරුණිතක තමයි අපි ආදේශ කළ යුත්තේ. දැන් මාපියෝ මා දන්න එකම පුතා ඉන්න ගෙදර අම්මාට දැනියා ලක්ෂ ගණන් මුදල් ඉල්ලනවා අම්මගේ. ඒතකොට ඒවම වර්තමානයේ දක්වන්නේ. එනිසා අතීත කාරණේ තහවුරු කිරීමට වර්තමානයේ උපමා ගත්ත කිද ධර්මයේ බාධාවත් පරිබෝධයක් නැත්තම් වඩා හොඳින් අනික අවබෝධයක් වෙනවා නම් එහෙමයි. මේ මට ඔයie බණක් කියලා දෙනවා. ඇත්තම ඇත්තම. පේන දෙයින් බණ කිව දුකක් වටිනවනේ. නොපෙනෙච්ච දෙයින් බණ කියනවා වඩා. එනිසා ක්‍රියාකාරකම් සහිත බණක් අත්‍යවශ්‍යයි මේ යුගයේ. ක්‍රියාකාරකම් සහිත බණ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම යමෙකුට කර්මස්ථානයේ ස්වභාවය කියන්නේ බුලත්කොලයක් පෙන්වන්න පුළුවන්. බුලත්කොලේ නටුව ධ්‍යාන මට්ටම වගේ ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන වලින් ඒකාග්‍ර වෙනා වූ සිත 33 බෝධිපාක්ෂික ධර්මන හරහා පළල් වෙලා නිවන නම් වූ බුලත්කොලේ උඩ දක්වා ගමන් කරන මාර්ගයක් බුදුහාම දේශනා කරන මෙන්න මේ බුලත්කොලේ වගේ මේ බලන්න කියලා කෙනෙකුට පේන දෙයින් උදාහරණයක් අරගෙන යමක් විස්තර කරන්න පුළුවන් උපතර වටිනවා. මේ ආසන්නයේ මම දෙක්ක එක්තරා සරණංශයක් සිහිපත් කරනවා පිළි කතාවට ලක්වන සමාජ මාධ්‍ය තුළදී එහෙම ගුරු ඇසුරක් ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ නමකගේ නමකට ඒ වගේම අපි ගිහි විදියට ඔයාලා කරන්නේ භාවනාව කරන්න ස්ථාන හොයාගෙන යනවා කමටහන් ලබා ගන්නවා ඒක බොරුවට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම මඟ පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කමටහනක් ගන්න නම් යන්න ලදරු රෝහලකට ළමා රෝහලකට ගියාම අතරම් කමටහන් ලබා ගන්න පුළුවන් කාගේවත් පස්සෙ යන්න ඕන කමක් නැහැ. එයා මත බොරුවට හදාගත්ත දේවල් මේ වික්ෂුන් වහන්සේලා තමන් විතර මිනිස්සු ලියන ගන්න කරන වැඩ මේ වගේ. ඔබ වහන්සේ ආදින් ඔබ වහන්සේ අර කිව්වා එහෙම යම් ආකාරයකට යමක් තියා උදාහරණයකට යමක් අරගෙන පැහැදිලි කළාම බුලත් කොලේ අරගෙන පැහැදිලි කළාම ඒ තුලින් අවබෝධ වෙනවා කියලා. ඒක වික්ෂුන් වහන්සේ නමක් දැනුවත් ස්වාමීන් වහන්සේ නමක් කරන එකයි අපි ගිහිලා ලබා ගන්න අපි බුලත්කොල දිහාවල මෙහෙම මෙහෙම කියන හේතුවයි ඒක දෙකක්ද අර කියමු ගත්ත ස්වාමීන් වහන්සේ පහදපු ක්‍රමය නිවැරදිද
අරමනන් දෙතින්දිත් අපට පැහැදිලි වෙලා මතුවෙලා වෙනද ගුරු උපදේශ කොච්චර වටිනවද හැබැයි මේ ගුරු උපදේශය වුණත් ගුරුවරයා යම් කිසි උපදේශයක් කියන එක හරි වැදගත් තරම් කියලා මේ චූලනාග ස්වාමීන් වහන්සේ චූල සුමනාග ස්වාමීන් වහන්සේ ගුරු ශිෂ්‍යයන්ට බලන්න ගුරුවරයා තමන්ට දේනවා මේක නෑ නෑ මෙහෙම තමයි ගෝලයා තමයි හරි ගෝලයා තමයි හරි කියන එක කියන්නට දිනවාසේ තප්පර වුණා ඒ කියන්නේ බොහොම ඉක්මන් වුණානේ කැමති වුණානේ ඔව් පොඩිනව මට තමයි වැරදුනේ මේ ඉෂ්ටපතිවදාවක් නෙමෙයි කියන්නේ කෝරබව ප්‍රතිවදාවක් තමයි කියන එක කියන්නේ මේ කොච්චර වටිනවද එහෙමයි ඒ වගේ ශ්‍රද්ධාව කියන කාරණාව පූර්වවද ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් කවදාවත් බැරි වන්ද කි ශ්‍රද්ධාව නැතුව කවදාවත් බැරි වන්ද එන ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය කියන එක මේ කියන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගත්ත තුනුරුවන්ගේ මාර්ගය පිළිබඳව ඇති කරගත්ත අවබෝධය. ඒක ප්‍රඥාව කියන්නේ ඒ හරහා ගිහින් ඒ වාග්ය බුදුරජාණන් වහන්සේ යමක් අවබෝධ කළාද ඒ අවබෝධ කරගත්ත දේ අවබෝධ කරගැනීම ප්‍රඥාව කියන්නේ. ඒක යායුත්‍ය බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුලමයි ශ්‍රද්ධාවෙන් යායුත්‍ය ප්‍රඥාව ලැබෙන්නේ. ඒක ශ්‍රද්ධාවෙන් ආරම්භ වන ඒ ප්‍රඥා ආරම්භ වන මාර්ගය ප්‍රඥාව කරා ගෙන යන මාර්ගයක් බවට පත් වෙනවා. ඒසා අපි කලබල විය යුතු නැහැ. බොහොම අවබෝධයෙන් මේ දේශන අහන් ඉන්නකොට අවබෝධයෙන් කල්පිරන්නට පුළුවන්. සහ දැන් අපේ බෞද්ධ ධර්ම දුක පදනම් වූ ධර්මයක් කියලා තමයි අපි වැඩි වශයෙන් අහලා තියෙන්නේ. දැන් අන්‍ය ආගම ඇත වෙලාවට දුක පදනම් කරගෙන තිබෙනවා. මොකද වෙනස අපි හඳුන්වන්නේ. බුදු ධර්ම දුක පිළිබඳව දකින්නේ පටිච්ච සමුප්පාද ක්‍රමයටයි. විනත් ආගම් දුක පිළිබඳව දකින්නේ යම් කිසි තැනක ලඝු කරගත් සංකල්පයක් මත පිහිටලා. පුද්ගල බද්ධ ස්වභාවයක්. ඒහි කර්මය පිළිබඳව මොකක්වත් අවබෝධයක් නැහැ. අපි උදාහරණයක් දෙන්නත්තාම ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාසාරං භවಂತಿ කියලා දුක දකින්නවා හේතුඵල න්‍යායක් මත පිහිටලා. එහෙමයි. විනත් ආගම් වල දුක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔබ ඒ දුකට මුහුණ දී යුතුයි. නැත්නම් ඒ දුක ඔබට ඇති වෙන දුක දෙවියන් වහන්සේට බාර දී යුතුයි. දෙවියන් වහන්සේලාගේ විසඳුම දී නොවරදෙවි. එහෙනම් දෙවියන් වහන්සේ දියාඥා කරන්න. ඔන්න වෙනත් ආගම වල දුක දිහා බලන ආකාරය. අපේ දුක බුදුහාමුදුරන්ට යාඥා කරලා දුක තුනී වෙන්නේ නැහැ. තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරනකොට යම් කිසි ආකාරයකට දුකක් සනිටුහන් වෙලා ඇති. අභංග නැති. සදාකාලික දුක සමහම් වෙන්නේ නැහැ. බුදුදහමේ තියෙන ස්පාවර දුකන විකරණය කරන එක. ඒකට කියන්නේ සසර දුක කියලා. ඒ කියන්නේ සැපය anu මායාවක් දුක anu සත්‍යයක්. ඒ නිසා බුදුදහමේ විතරක් නෙමෙයි සැබෑ ලෝක යථාර්ථය තමයි දුක්ඛේ පතිත්තා ලෝකේ දුක මතයි ලෝකේ පිහිටන්නේ. ඒ යථාර්ථවත් සත්‍යද කියන තමයි තථාගත ධර්මයේ දුක කියලා කියන්නේ. වෙනත් ආගම් වල දුක කියලා කියන්නේ අර මම කියපු ආකාරයට යාඥා කිරීමෙන් සමාන් කරගන්නවා. ඒ කියන්නේ සැප කියන්නේ මායාවක් කියන එකට තමයි එතකොට වැඩි වශයෙන් මිනිස්සු යොමු වෙලා තිබෙන්නේ. දුක කියලා පදනම් වෙලා තිබෙන්නේ සත්‍ය පොහොලට හඳුනා ගන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ ලෝකෙට. ඔව්. අතනම මොකද හේතුව ධර්ම අවබෝධයක් නැහැ. ධර්ම අවබෝධයෙන් තොර වෙනකොට දුක අඳුර ගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ බුදු දහම කියන්නේ වෙනමම කඩලා වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ලෝක විශ්වයේ විශ්වයේ පවතින නීතිය. ඔව්. භව ධර්මයේ ගැනම තමයි. එකතම මුතුරාජන් හන්දි ධර්ම විශ්ව ධර්මය. එහෙම නැත්නම් තව තිදෙනු සබාව ධර්මය. මම එකයි කියුවේ මම පොතකොත් දිනන දින සිතින් දකින රුවන් ගුණ කියලා. එහිම ධර්මයේ පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට ඒකට එකක් තමයි විශ්ව ධර්මය. නැත්නම් සබාව ධර්මය කියන්නේ. ඒ සබාව ධර්මණියයි තමයි බුද්ධාව විග්‍රහ කරන්නේ. යම් කිසි වස්තුවක් ඇද්ද ඒකේ සතර මහා ධාතු මුකින් නැටගත්ත යම් කිසි වස්තුවක් ඇද්ද ඒ වස්තුවේ නියත ස්වභාවය මොකක්ද කියන එක බාගතුනාත් විස්තර කරන්නේ ධර්මයෙන්. එතකොට ඒ වස්තුන් ගාණය කරගත් යම් හිතක් ඇද්ද ඒ හිත පහළ වෙනියම් තායිතික සමෝහයක් ඇද්ද ඒක භාගතුන් හඳු විශ්ලේෂණය කරලා පෙන්නනවා. ඒකට කියන චිත්ත ධර්ම විද්‍යාව කියලා. චිත්ත ධර්මයේ පිළිබඳව මන විද්‍යාව ලබා ගත්තොත් එයා සසරේ යන සංකාර රස කරන්නේ. ඒ විද්‍යාව ලැබෙනවත් සමගම ඒක බලනදී මුලින් දින අවිද්‍යාව දුරු වෙනවා. සංකාරය වෙනකොට විසංකාරය හට ගන්නවා. එතකොට සංකාරයෙන් පස්සේ විඥාණයෙන් හටගන්නේ. ආ. එතකොට අවිඥාණය එහෙම නැත්නම් භව විඥාණයෙන් ආත්මවීම. භවින් ආත්මවීම. ඔව් ඔව් විභව විඥාණය හටගන්නවා.
Salakan ekor mafia wandan apa? Itu lebih nama kusalnya. Katanya
Sihani yang naik tak, ec nandere pi tu mata depa susu minyak tinggal tim pamanuan dete,
kalyani sigera pinnat mahatmaya adhisthana kota thibena e prarthanawanta ape punnyana mudrawa ekkasu karana sumitrani samarasinghe pinnat mahatmaya hakugala galle sita rupiyal 50000 ka varapanak pirinama me mata sita adhisthana kota thibena wagema galla hakugala visu abhaveda pat ara samarasinghe adaraniya mæniyanta dawin mathe 17 minata pasal 24 ak pirinama nimitha karagena samarasinghe adaraniya piyumata wagema Wipra Sauriyata Devasiri Sauriyata Neeta Vijayasinghe Soma Itta Vila Mænivarunta Bandura Guruge Sugath Vijayasinghe S. Ekanayaka yana piyawarunta saha Pawule Nyathiwarunta pin anumodana karannata Siyalu Sattwayanta Suwa Patannata Balapurutthu pin anumodana kara thibena Sadha Malini Amarasekara pinnat menaviya Anka 82 eka Malwatta Paraya Dehiwala sita Rupiyal 85000 ka varapanak piligannawa thibena Aramana washayen Sadha Amarasekara wala pinnat mænyan September 1979 Eka piyanangi dewasa sempurna pingkapata binan sadarwa nikka wala me pingkapata daayaka wenawa jiye jayawardhana piyananta eken 100 eka podimanike mæniyanta attamata ping anumodana karannata 2021 shishakya bhagata penisata eken prasara ruwandi diyeniyata ewagema upakara kala hama denatama seta suwa shanti adhisthana kota thibenawa ewagema me udara pingkapata ada daayaka wenawa yuri dappere nama me yakkala sithu 25000 gawarakani Adaraniya D. Ketmini Deshani Vikramaratna Doniyage 24 wenna janmadinaya nimitha karagena e Doniyata aashirwada karana udara balapuruththwa hitiyata karagatte. Ewagema Senitha udana Vikramaratna putage adhyapana kata saarthakathwayen patwenna aashirwada karanna apata aaradhana kara. Ewagema D. K. Gunaratna pinnat mahathmayanta 85 paliyagodallawatta balakawala akurasseesika rupiyal 50000 ka badakana pooja karimi. Parosepa Tamaradasa Wirasinghe Vishwamitra Guru Piyananta Demopiyana Thuru Sansaragata Shilnya Pinnat Pin Anumodana Karannata Danda Asanipen Pasuna 2022 Kusanta Nibhagata Penisakina Kemika Ratnayaka Pinnat Minipirita 2023 Samanak Vibhagata Mohana Dena Gagana Ratnayaka Munupurata Net Ayathine Sabhapati Manathuru Hama Denata Set Prarthana Kota Thibena Hetum Punnya Anumodanawange Shaktiya Dasata Visara Patireva Utum Nivane Shantiya Dina Gannata Me Kusala Dharmayo Paramita Veva Sadu 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 පුණ්‍යානුමෝදනාවත් සමග අපි මෙත් මෙත් පාමුලෙන් සමගන්න මොහොතේ ඒ හරස්ථානයේ දුරකථනංක ඔබ ලියාගන්න 0714 222 844 එවැගේම 0033 22 24 384 කාර්යාල අංකය තවත් අංකයක් තිබෙනවා 0740013625 ආරාධනාව ප්‍රසිද්ධ කරමින් දුරකථනයක අමතා විස්තර දැනගන්නට මේ සඳහා විහාරස්ථානයේ සඳහන් එකයි වෙන පින්කම් වලට දායක වෙන්න ඒ සඳහා ආරාධනා කරමින් අද කිරිසතනට අපේ ගෞරවනීය ආරාධනීය වැඩම අවදාළ පූජනීය වන්දනීය අපේ කැටවලේ මාළක නායක හඳුන වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා උතුම් ධර්මාවෝ පෝධිය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පරිසතනින් සමගන රාත්‍රී 7ට සිද්ධ වෙන සතුටින් හමු වෙනවා හැම දිනකටම තෙරුවන් සරණයි